අයිබෝවන් අද බ්‍රහස්පතින්ද දවස විදින උදෑසන ආරම්භ කරන සූදානම් වෙනවා. ඔබ දන්නවා බ්‍රහස්පතින්ද දවසේ අපි කතා බහ කරන්නේ මොන වගේ මාතෘකාවක්ද කියන බව. විශේෂයෙන්ම ජ්‍යොතිෂ්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන ඇල්මක් දක්වන ජ්‍යොතිෂ්‍ය හරහා ඔබේ ජීවිතයට යම් යම් වාසිදායක තත්ත්වයන් එහෙම නැත්නම් යහපත් තත්ත්ව නැති කරගන්න උත්සාහ කරන ඔබට තමා අපි අද දවසේදී උදෑසන කාලයේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. අද දවසේ කතා කරන කාරණා පිළිබඳව අපි හඳුන්ලා දෙන්නම්. නමුත් ඊට කලින් ආරම්භ කරන්න සූදානම් වෙනවා. මොකද්ද? ඉසිවර අසපුව. අපි ආරම්භ කරමු. ඉසිවර අසපුවේ බලාපොරොත්තුව සාම්ප්‍රදායික විදිහට මාධ්‍ය හරහා කතා බහ කරන ජ්‍යොතිෂ වැඩසටහනක් බවට පත් කර ගැනීම නෙවෙයි. විශේෂයෙන්ම ජ්‍යොතිෂයේ පිළිබඳව ඔබට නිවැරදි නිසි අවබෝධයක් ලබා දෙන එක තමයි ඉසිවර අසපුවේ බලාපොරොත්තු වන්නේ. මොකද හේතුව මුගක් කාලයකට වර්තමාන සමාජයේ මාධ්‍ය තුල අප දකින ජ්‍යොතිෂය කියන විෂය නිරන්තරයෙන්ම කතා කරන්න ගිහිල්ලා ඒ විෂය හැල්ලුවට ලක් වෙනවා. ඒ නිසා මේක වටිනා විෂයක්. මොකද හේතුව මේක දුරාතීතයේ සිට පැවතෙන නිසා මේක නැහැයිම කියලා විශ්වාස කරන්න අපිට කිසි දෙසකවත් හැකියාවක් නැහැ. එහෙම කියන්න අපිට පදනමක් ගොඩ නැගෙන්නේ නැත්නම් මොකද හේතුව මේක ඒ තරම් කාලයක් දුරට වර්තමානයේ දක්වා පැමිණෙන්නට යම්කිසි හේතුවක් තිබිය යුතුයි. ඒ හේතුව ශක්තිමත් පදනමකින් යුක්ත හේතුවක් බවට පත් විය යුතුයි. ඒ නිසා තමයි ජ්‍යොතිෂය කියන විෂයට හුඟ දෙනෙක් නැඹුරුවක් දක්වන්නේ තමන්ගේ ජීවිතයේ දේවල් පිළිබඳව අවබෝධය ගන්න අධ්‍යයනය කරන්න. ඒ හරහා කොහොමද ජීවිතය යහපත් කරගන්න තමන්ට ශක්තියක් ලබා ගන්න කියන කාරණාවට. ඉතින් අද දවසේ ඉසිවර අසපුව තුල කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ විෂයක්ද, මොන වගේ මාතෘකාවක්ද කියන එක ඔබට ගැටලුවක් ඇති. මුගක් කාලවලට අපි දන්නා වර්තමාන සමාජයේ ඔය ග්‍රහාපලයන් කියලා බොහෝ වත්පිළිවෙත් කරනවා. සමහර විට ඒවා හොඳ අතටපත් වෙනවා. සමහර විට සමහර උදවියගේ නොමනාකම් නිසා, සමහර නොමග යවීම නිසා තියෙන தත්ත්වය තවදුරටත් අයහපත් වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරන බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම රවි, සඳු, ඔය විදිහට කුජ, සෙනසුරු ඔයගේ විවිධ ග්‍රහාපල තිබෙනවා. දැන් මේ ග්‍රහාපල පිළිබඳව කතා කරද්දී මේක මම හිතනවා බොහොම මූලික අවබෝධයකින් යුක්තව කතා කරන එක වටිනවා. මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මල්විගේ මහත්මයාට. අයිබෝන් සුබ දවසක් වේවා. අයිබෝන්. ඒ වගේම අපි අද දවසේ ආරාධනා කරා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහත්මයාට. අයිබෝන් සුබ දවසක් වේවා. හරි, කතාව ආරම්භ කරන්න සූදානම් බෝධුමාගේ පැත්තමයි මම ඉන්නේ. දැන් හුඟක් වෙලාවට මේ අපි කියනවා මේ විවිධ අපලයන් පිළිබඳව. මේ අපලයන් වලට ග්‍රහයින් බලපෑම් කරනවා. හුඟක් වෙලාවට ගත්තොත් එහෙම මේ අපි ජීවිත කාලය පුරාවටම යම් යම් කාලවලදී විවිධ ග්‍රහ අපලයන් වලට ලක් වෙනවා. මේ ග්‍රහ අපලයන් සිද්ධ කරන ග්‍රහයින් මොන විදිහටද ජ්‍යොතිෂය තුල හඳුනාගන්නේ? මොන වගේ ග්‍රහයින්ද ප්‍රබල විදිහට මිනිසුන්ට අපල උපද්‍රව ඇති කරනවා නම් ඇති කරන්නේ කොහොමද උතුමගේ අදහස? ඔබ සැමට සුබ දවසක්. ඇත්තෙම කියනවා නම් මේ ග්‍රහයින් විසින් නෙමෙයි අපල ඇති කරන්න පළවෙනිම දේ. ඔබ විසින් කරන ලද කුසල අකුසල පින්පව් නිසා තමයි ඔබට යම් යම් දෝෂකාරී තත්ත්වයන් කායිකව සහ මානසිකව ඇති කරන්නේ. ඔව්. ඒ தත්ත්වය තේරුම් අරගන්නට එකල සිටි ඉර්ෂින්වරුන් විසින්, තුන් කල්ලිම දක්නා නූණක් ඇති අය විසින් අප වැනි පුහුදුන් පුද්ගලයන්ට මේ හරියාකාරව අඳුනා ගන්නට දීපු මාධ්‍ය තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ. මූලික වශයෙන් අපි දන්නවා රවිචන්ද්‍ර කුජ බුදු ගුරු ආදී වශයෙන් ග්‍රහයින් නව දෙනෙක් ඉන්නවා. මේ ග්‍රහයින් නව දෙනාගෙන් මූලික වශයෙන්ම මේ ග්‍රහ දෝෂ තත්ත්ව අඳුනා ගන්නට ඒ පුද්ගලයාට කර්මානුරූපව කරලා තියෙන දේවල් අකුසල කර්ම, කුසල කර්ම, පිම්පව් අඳුනා ගන්නට මේ ග්‍රහයින් නව දෙනාම මුල් වෙනවා. වගේම යම් කෙනෙකුට කායිකව සහ මානසික වශයෙන් දැඩි පීඩාවන් ඇති කරන්නට හේතුගෙන දෙන මූලික ග්‍රහයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා තමයි රාහු, කේතු සහ මේ කුජ, ඊට අමතරව සෙනසුරු කියන ග්‍රහයෝ හතර දෙනා. මේදී අපි මතක තියාගන්න ඕනේ මේ ඇයට පාපග්‍රහයන් කියන්නේ ඇයි කියලා. පාපග්‍රහයන් කියන එකේ ප්‍රධාන තේරුම තමයි ඔබව වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයත් පාපග්‍රහයෙක්.
වේගෙන් පාපයට යොමු කරන ග්‍රහයක් පාප ග්‍රහයක්. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් සෙනසුරු කියන ග්‍රහයා ඔබ වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයක්. කොහොමද එහෙම වෙන්නේ? අපිට පැහැදිලි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔබ අහලත් ඇති සාමාන්‍ය සමාජයේ කතා වෙනවා. අපල නරක වැඩ කරන කෙනාට සෙනසුරුගෙන් දඬුවම් දෙනවා කියලා. එහෙනම් එයාට තවදුරටත් ඒ නරක දේවල් කරන්න බැරි කරලා දානවා. එක්ක අතපය කඩනවා. එක්ක යාව බෙලහින පුද්ගලයෙක් කරලා පැත්තකින් තියනවා. එවැනි බලපෑමක් කරන්න සෙනසුරුට තිබෙන ඒ බලය, සෙනසුරුට තිබෙන ශක්තිය, අපි මේ සෙනසුරු පිළිබඳව කතා කරන උදාහරණයක් අරගෙන දැන් අපි දන්නවා. දැන් සෙනසුරු කියන්නේ හරි ඔබතුමා කියන විදිහට හොඳට හොඳයි, නරකට නරකයි. එතකොට කොහොමද මේ බලපෑම කරන්නේ? සෙනසුරු කියන්නේ ග්‍රහයෙක් නම් ග්‍රහයෙක් කියන්නේ අපි දකින විදිහට හුඟක් කලාවට මේ ඔය විශ්වයේ තිබෙන ග්‍රහ ලෝකයක්. එතකොට ඒකෙන් මොකක්ද ඇත්තටම කරන බලපෑම? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මම ඔබට මේ වැඩසටහන ආරම්භයේදීම කිව්වා ග්‍රහයන් නිසා නෙමෙයි අපල ඇති කරන්න කියලා. ඔබ පෙරභවයේ කරන ලද පිම්පව් කුසල අකුසල නිසා කියලා. ඒක තේරුම් ගන්න මාධ්‍ය තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වශයෙන් හඳුන්වන්නේ. මෙතනදී මේ ග්‍රහයා කියන තේරුම අපි ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ග්‍රහයා කියන එකේ තේරුම තමයි ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් තමයි ග්‍රහයා කියන නම යෙදිලා තියෙන්නේ. නැත්තම් ඉතින් අපි දන්නවා විශ්ව හරහා ගමන් කරනවා නොයෙකුත් චන්ද්‍රිකා, නොයෙකුත් විවිධ ගල් වර්ග, විශාල කුට්ටි, විශාල ගල් කුට්ටි. නමුත් ඒවට ග්‍රහණය කරගැනීමේ ශක්තියක් නැහැ. ග්‍රහණය කරගන්න ශක්තියක් තියෙන්නේ ග්‍රහයටයි. මේ නිසා තමයි අපි යම් කිසි කෙනෙකුට අපි සමහරලාට කියනවා මේ සමාජ තුළත් කියන ඔන්න ග්‍රහය එනවා කියලා කියන්නේ. යම් කිසි ඒ ස්ථානයට බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයෙක් කෙනෙකුට අපි කියනවා ඔන්න ග්‍රහය එනවා. එහෙනම් ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් තමයි ඒ ග්‍රහය කියන අර්ථය හඳුන්වලා තියෙන්නේ. මේදී මේ සෙනසුරු කියන ග්‍රහයා විසින් තමයි අකුසල් විපාක දීමේ ගුණය අඳුනා ගන්නා මාධ්‍ය. ඒ හැර සෙනසුරුට කරන්න දෙයක් නැහැ. සෙනසුරු විසින් නෙමෙයි මේ දේවල් කරන්නේ. එහෙනම් සෙනසුරු තුළින් අපි අඳුනා ගන්නවා. එහෙනම් ඔබ වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයක් තමයි සෙනසුරා. එහෙනම් ඔබට මේ සෙනසුරුගේ පිහිටීම තුළින් අඳුනා ගන්න පුළුවන් ඔබට කර්මය බරපතල විදිහට විපාක දීලා ඔබ කරන අකුසලෙන් ඔබ අයින් කරන ආකාරය. ඒ වගේම වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයක් තමයි අනිග්‍රහය තමයි කෙහෙතා. අපි කියන කෙහෙතකි අපලි කියලා කියන්නේ ලෙඩ කරනවා කියලා. යම්කිසි බලවන්ත පුද්ගලයෙක් සමාජයේ යම් යම් අවැඩ කරමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හොඳ වැඩ කරමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු එක්වරම ඒ කරන වැරදි චර්යාවන්ගෙන් එක්වරම ඉවත් කරන්නට සමහරට රෝගකාරක හේතු වෙනවා. අසනීප වෙලා යාට දෙයක් කරගන්න බැරි වෙලා යනවා. අපි දැකලා තියෙනවා සමාජයේ සමහර බෙලහීන තත්ත්වයටපත් වෙනවා. ස්නායුගත රෝග ඇවිල්ලා හොයාගන්න බැරි අසනීප, වෛද්‍යවරුන් නිර්ණය කරන්න බැරි රෝග තත්ත්ව ඇවිල්ලා ඒ අය බෙලහීන කරනවා. ඒ කරන්නේ කෙහෙතා. එතකොට මෙතනදී අපි මතක තියාගන්න වේගෙන් ඔහු පාපයෙන් මිදෙව්වා. වේගෙන් පාපයට යොමු කරන ග්‍රහයත් පාපග්‍රහයක්. ඒ වේගෙන් පාපයට යොමු කරන ග්‍රහය තමයි අඟහරු සහ රාහු. ඔබ වැරදි වැඩවලට යොමු කරන වේගෙන් ඔබට යම්කිසි වැරද්දක් කරන්නට අවශ්‍ය කරන මානසික ශක්තිය ලබා දෙනවා. එහෙනම් ඒ ග්‍රහයෙන් තමයි රාහු සහ කුජ. එහෙනම් ඔබ වේගෙන් පාපයට යොමු කරන ග්‍රහයත් පාපග්‍රහයක්. ඔබ වේගෙන් පාපයෙන් මුදවන ග්‍රහයත් පාපග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රධාන මූලික වශයෙන් මේ කියවන ග්‍රහයෝ හතර දෙනාගෙන් තමයි අපි අඳුනාගන්නේ කෙනෙකුට අකුසල් විපාක දෙන ආකාරයේ, පිම්පව් විපාක දෙන ආකාරයේ අකුසල පැත්ත අඳුනාගන්නේ, පාප පැත්ත අඳුනාගන්නේ. නමුත් ඔබ පැහැදිලිව මතක තියාගන්න ඕන මේ ග්‍රහයෝ හතර දෙනාගෙන් නෙවෙයි ඔබ විසින් කරලා තියෙන ලද කර්මය නිසා, අකුසල කර්ම නිසා, ඒක මෙලෝ වශයෙන් කරපු දේවල් වෙන්න පුළුවන්, පූර්ව භවයේ කරලා තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒ අපි අඳුනා ගන්නා මාධ්‍ය තමයි මේ නවග්‍රහයෙන් පෙන්වුම් කරන්නේ. එහෙනම් විශේෂයි මේ ග්‍රහයන් හතර දෙනා. හරි, අපිට පූර්ව අවබෝධයක් ගන්න ඕමනාවක් තිබුණේ. මොකද හේතුව දැන් ග්‍රහයන්ගෙන් යම්කිසි බලපෑමක් සිද්ධ කරනවා නම් ඒක කරන්නේ කොහොමද? දැන් මෙතුමා කියන විදිහට කර්මයක් මේකට සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේ ග්‍රහයන්ගේ බලපෑමක් සිද්ධ වෙනවා. හරි, ඔබතුමා පැත්තට එනවා. මට දැන් කියන්නකෝ, දැන් සතියේ දින හත ගත්තොත් එහෙම රවි, සඳු, කුජ, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු. ඔබතුමා තාමට කියලා දුන්නු දේම. හරි, දැන් මේ විදිහට ග්‍රහයන් වර්ග කරන සතියේ දින හතට මෙන්න මේ ග්‍රහයන් තමයි ඉන්නේ. එතකොට අපි ඉරිදයෙන් පටන් ගත්තොත්, රවිගෙන් පටන් ගත්තොත් කොහොමද මේ ග්‍රහ බලපෑම් සිද්ධ කරනවා නම් සිද්ධ කරන්න පුළුවන්? මොන වගේ දැන් මෙතුමා සඳහන් කරා අර පාපග්‍රහයන් කියන්නේ කවුද කියන එක. දැන් අපි සමස්තයක් විතර ගත්තොත් එහේ මේ කියන ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නවා නම් මේ 9 දෙනාගෙන් කොහොමද ඔබතුමා මට ආරම්භයක් අරගෙන සඳහන් කරන්න මේ ග්‍රහාපල ඇති කරන ඇති කරන්නේ ප්‍රබල වශයෙන් කවුද සහ මොන වගේ බලපෑමක්ද ඒකෙන් සිද්ධ කරන්නේ? සුබෝදේශනා කරුවන්, ඒ වගේම මලුගේ මැතිතුමනි, දැන් ඇත්තටම මලුගේ මහත්මයා පැහැදිලි කරා කොහොමද මේ ග්‍රහයන්ගේ තියෙන තත්වයන් කියන එක. එතකොට අපි රුවන් මේක බොහොම සරලව කතා කරොත් එහෙම අපේ එදිනෙදා කටයුතු ඔබතුමාත් මාත් මලුවේගේ මහත්මයාත් මේ බලන් ඉන්න අපි සෑම දෙනාම කරගෙන යනවා. මේ කටයුතු වල සඵලත්වයේ තියෙනකන් අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ සඵලත්වය නැත් අපි මේ කරගෙන යන කටයුතු වල යම් යම් අඩුපාඩුවන් එනවා නම් ඔන්න සඵලත්වය නැති දේ තමයි අපි
අපල හැටියට සලකන්න. ඒ කියන්නේ අපේ කටයුතු වල යම් යම් දුර්වලතා බොහෝ විට රැකී ආරක්ෂා වෙන්න පුළුවන්, ගෙදර දොර කටයුතු වෙන්න පුළුවන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මානසික කායික තිබෙන්නා වූ තත්වයන් වල යම් යම් විපරිත තත්වයන් වෙනවනම් මෙන්න මේ තත්ත්වය අපි හඳුන්වනවා අපල හැටියට. එතන මෙතෙන්දී මේ රුවන් අපිට දැන් මේ ග්‍රහයෝ හත් දෙනාට අමතරව රාහු සහ කේතු කියන ඡායාග්‍රහයන් දෙදෙනෙක් එක්ක නවග්‍රහයන් කියලා හඳුන්වලා තියෙනවා. එතන මෙන්න මේ අය තමන්ගේ ජම්මපත්‍රයේ පිහිටන ආකාරය මත අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම රුවන්ගේ ජම්මපත්‍රයට සමහරලාට සාපේක්ෂව නෙමෙයි මළුවේගේ මහත්මයාගේ තියෙන මළුවේගේ මහත්මයාට විදිහට නෙමෙයි මගේ තියෙන. එතන අපිට මෙන්න මේ එක්කෙනාට එක්කෙනා මෙන්න මේ අපි උපදින අවස්ථාව තුළ මේ ග්‍රහයන් පිහිටය තිබෙන ආකාරය කියන්නේ කොයි වගේද තියෙන. එතකොට ඉහත ආත්මය තුළ මෙතුමන් කියන ආකාරයට කරලා තියෙන පින්පව් කොයි වගේද? එහෙම නැත්නම් ලෝන් එහෙම අරගෙන ඒව නොගෙව ඇවිල්ලා තියෙනවද? අන්න ඒව ගෙවන්න දැන් අවස්ථාව ලැබෙනවා ඒ දශා අතුරු දශා කාලවලදී. ඒ වගේම තමයි ඉතින් අපිට පුළුවන් හැම වෙලාවකම තමන් අදහන කුමන හෝ ආගමට සාපේක්ෂව මෙන්න මේ කාර්යයන් වල නිරත වීමේ හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි රුවන් විශේෂයෙන්ම දැන් සෙනසුරු ගැන මෙතුමන් කතා කරා. සෙනසුරුගේ ඇත්තටම සෙනසුරුගෙන් ජයග්‍රහණ ගත්ත උදවිය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපේ රටේ නායකත්වයට පත්වෙච්ච උදවියගේ පවා සමහරවිට සෙනසුරුගේ ඉරාෂ්ඨක කාලවලදී රටේ නායකත්වය ලබා ගත්ත අවස්ථා තියෙනවා සෙනසුරුගේ. ඔව් එතන පැහැදිලි කරගන්න ඕනේ. දැන් සෙනසුරුගෙන් යම් කිසි විදිහකට නරක බලපෑමක් කරන කාලයක් නම් කොහොමද ඒක යහපත් අතට හැරෙන්නේ? මොකක්ද එතන තියෙන සෙනස? අපමත් ඔබට තුමාට සරලවම කිව්වොත් සරුවන් සෙනසුරුගේ අතේ තමයි දිව්‍ය ලෝකයේ අතුරයි අපායේ අතුරයි දෙකම තියෙන්නේ. එතකොට සෙනසුරුගේ දැන් අපි උදාහරණයක් හැටියට අරගත්තොත් එහෙම දැන් මේ සෙනසුරුව දැක්කන් පස්සේ අපි ගාව තියෙන බොහොම මේ භයංකාර චිත්‍රයක්. නමුත් සෙනසුරුගෙන් සමහර විට අපල උපද්‍රව කරනේම අපි 100ක් ගත්තොත් එහෙම 105ක් වෙන්න පුළුවන්. ඒක ජම්මපත්‍රේ බලලා තමයි අපි බලා ගන්න ඕනේ අපේ නම් ලයිස්තුවේ 105 තියෙනවද කියලා. එහෙම නැත්නම් සෙනසුරුගෙන් ගොඩාක් දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ කේන්දරය ගත්තොත් සඳු ඉන්නේ 10 වෙන්න. එතකොට එතුමාට ගත කරපු කාලෙන් අවුරුදු 40 ගානක සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක නොයෙකුත් බලපෑම් තිබුණා. නමුත් එතුමා එංගලන්තයේ අධ්‍යාපන ලබන්න, නීති වෘත්තිය කරන්න, අලුත් පක්ෂ පිහිටවන රටේ නායකත්වය ගන්න පවා මේ සෙනසුරුගේ පිහිට තියෙන දින්ද අපි අර ග්‍රහයක් දියාරුවන් අර අසුභවාදී චින්තනයෙන් යුතුව නෙමෙයි බැලිය යුත්තේ අපිට කොහොමද මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් කියන. එතකොට මොන වගේ දෙයක්ද මෙයා අපිට කරන්න පුළුවන්? දැන් උදාහරණයක් ඇටියට රුවන්ගේ ජම්මපත්‍රයේ පරීක්ෂා කළ බලද්දී ඔබතුමාට නීති ප්‍රශ්නයක් වෙනවයි කියලා තියෙනවා. එතකොට එතෙන්දී ඔබතුමාට පූර්ව අවබෝධයක් විතරයි මේ තුලින් දෙන්නේ. එතකොට එතෙන්දී රුවන් පරිස්සම් වුණොත් මාර්ග නීති අනුගමනය කරොත් එනං කාගේවත් අපාදීට අසංගාධනික පරිස්සම් වුණොත් නීති ප්‍රශ්නයක් ඔබතුමාට ඇති වෙන තත්ත්වේ ගොඩක් අවම කරගන්න පුළුවන්. එතකොට ග්‍රාහකයට පුළුවන් රුවන් යම් බලපෑමක් කිරීමට මම කියන්නේ තමයි පෙන්නල තියෙන කොටුවේ තියෙන ග්‍රාහයට පුළුවන් අපිට බලපෑමක් කරන්න විතරයි. හැබැයි ඒක පාලනය කරන්න ඉඩ දෙන්නේ අපි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම බුද්ධිමත්භාවයෙන් යුතුව ඔව් මට මෙන්න මෙවැනි මෙන්න මේ දශාව තුළ නැත්නම් මෙන්න මේ කාලය තුළ මෙන්න මෙවැනි කාර්යයන් වීමේ සුභ සහ අසුභ කියන දේ දැනගෙන තමන්ගේ බුද්ධියත් මේකට එකතු කරගත්තොත් අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂයෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන් රුව. හරි අපිට පැහැදිලි. අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා රැඳී සිටින්න අපේ ඉසිවර් අසපුව සමගින්. ඉසිවර් අසපුවේ අප කතා බහ කරන්නේ අද දවසේදී ග්‍රහාපල පිළිබඳව. දැන් ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා සඳහන් කළා ග්‍රහාපල වලට පසුබිම සකස්වන්නේ කොහොමද? නිශාන්ත පෙරේර මහත්මයා සඳහන් කළා බොහොම සරලව ග්‍රහාපලයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොයි විදිහටද කියන කාරණාව. දැන් ඔබට ගැටලුවක් ඇති. ඔබ මේ වෙනකොට ගත කරන්නේ මොන වගේ කල දසාවක්ද? ඔබට මේ වෙනකොට තිබෙන්නේ මොන වගේ ග්‍රහයෙක්ගේ බලපෑමක්ද? දැන් ගත්තොත් එහෙම මෙතුමා සඳහන් කරා ග්‍රහයින් 9 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන ග්‍රහයින් 7 දෙනා, ඊට අමතරව තවත් ග්‍රහයින් 2 දෙනෙක් ඉන්නවා. ඔක්කොම 9යි. ගත්තොත් එහෙම මුලින්ම අපි අර මම මුලින්ම කිව්වා වගේ ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා කියන සතියේ දින 7 ගත්තොත් එහෙම ඒ දින 7ටම අදාළ ග්‍රහයින් ඉන්නවා. විශේෂයෙන් අපි ඉරිදායෙන් පටන් ගත්තොත් එහෙම ඉරිදා නියෝජනය කරන්නේ රවි ග්‍රහයාලු. එහෙමනේ නිශාන්ත මහත්මයා? එහෙම. හරි. එතකොට දැන් අපි කතා කරොත් එහෙම සමහර විට මේක බලන ඔබට රවිගෙන් යම්කිසි බලපෑමක් තිබෙනවා නම් රවිගේ බලපෑම කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද? යම්කිසි බලපෑමක් කරනවා නම් රවි
කරන බලපෑමට මොකක්ද කරන්න පුළුවන් සරල විසඳුම අපි මේ පිළිබඳව කතා කරමු. ඔබතුමාගේ පැත්තට එනවා මට පැහැදිලි කරන්න රවි ග්‍රහයාගෙන් සිද්ධ වෙන යම්කිසි බලපෑමක් තිබෙනවා නම් ඒ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ සහ ඒකට කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවද? දැන් රවි ග්‍රහයාගේ ස්වභාවය තමයි කාටවත් යටත් නොවීම, ඉදිරිතර ගතිය, බලපුළුවන්කාරකම, තමාගේ මතය තුළ සිටීම. ඒ රවි බලවත් වෙච්ච පුද්ගලයන් තමයි මේ தත්වය පෙන්눔 කරන්නේ. ඕකෙම අනිත් පැත්ත රවි දුබලත්වයටපත් වුණොත් ඒ බලපුළුවන්කාරකම කියන එක දුබලත්වයකටපත් වෙනවා. අන්‍යයන්ට යටත් නොවීම කියන එක යටහත් පහත් බව කියන එක ඇති කරනවා. තමාගේ තියෙන පෞරුෂත්වයේ සහ බලය පවත්වාගෙන යෑමේ හැකියාව සහ දක්ෂතාවයේ හීනත්වයටපත් කරනවා. හැබැයි මේකේ පැති දෙකක් තියෙනවා. රවි බලවත්වම පමණට වඩා බලවත් වුණොත් ඒ පුද්ගලයාගේ අනිකුත් ග්‍රහයන් දුර්වලත්වයටපත් වෙලා ඒ පුද්ගලයා කාටවත් යටත් නොවන දැඩි මතධාරී. අපි දැන් සමහර හිඟන්නොත් දැකලා තියෙනවා, අපි යාචකයෝ, අපි හිඟන්න කියන වචනේ පාවිච්චි කරන්නේ යාචකයෝ කියන පාවිච්චි කරොත් සමහර අය ඉන්නවා මේ බොහොම මේ මාන්නක්කාර යාචකයෝ. ඉල්ලන්නේ මට රුපියල් 10ක් දෙන්න. දුන්න නැත්නම් ඊට වඩා අඩු ගණන් දුන්නොත් විසි කරනවා. එවැනි ඉන්නවා තව කෙනෙකුට යටත් නොවන, තමන් කොපමණ පෞල් පසුබිමක හිටියත් තමන් කාටවත් යටත් නොවන මාන්නක්කාර පුද්ගලයෝ ඉන්නවා. එවැනි පුද්ගලයන්ට හිඟමන් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ ග්‍රහයෝ නව දෙනාම සමතුලිතව සමවරව ඉන්නට ඕන. එහෙම නැතුව එක් ග්‍රහයක් පමණක් බලවත් වුණොත් ඒකෙත් අනිෂ්ට ගුණයක් එනවා. මේ නිසා මේ රවි දුබලත්වයට පත් වුනම තියෙන ප්‍රධානම හේතුව තමයි පුද්ගලයන්ගේ අස්ති ශක්තියට බලපානවා. ඇටවල ගෙවීම් සහිත තත්ත්වයන්ට, විශේෂයෙන් මුත්‍රාශයේ ගල් ඇති වෙන්නට, මුත්‍රාශයේ තියෙන ක්‍රියාකාරීත්වයට බාධා පවුනවන්නට, එවැනි තත්ත්වවලට තමයි රවිගේ ප්‍රධාන හේතු වෙන්නේ. ඒ වගේම රවිගේ අනෙක් හේතුව තමයි රවි දුබලත්වයට පත් වෙනකොට තමන්ව තත්ත්වයෙන් පහත දානවා. ගොඩක් දෙනකොට තමාගේ සමාජය තුළ තමන්ට ඉහළට යන තියෙන අවස්ථාවන්ට බාධා පවුනනෝ රවි දුබලත්වයට පත් වෙනකොට. ඒ වගේම අත්පා කැණුම් බිනුම් වලට අවශ්‍ය කරන හේතු සාධක මූලික වශයෙන්ම යොදන ප්‍රධාන ග්‍රහයක් තමයි රවි ග්‍රහය. රවි දුබලත්වයට පත් වෙනකොට සමහර අයගේ ඉබේම අස්ති බිනුම් ඇති වෙනවා. සමහර අයට කියනවා ඇටවල ගෙවීම් සහිත රෝග. සමහර අයට කිසිම අනතුරක් සිදු නොවි අස්තිවල බිනුම් ඇති වෙනවා. අනේ එවැනි දෙයටත් රවි මූලික වෙනවා. හරි, අපි නිශාන්ත පෙර මහත්මයා පැත්තට එනවා. ඔබතුමා අපට පැහැදිලි කරන දැන් රවි ග්‍රහයාගෙන් යම්කිසි බලපෑමක්, අපලයක්, උපද්‍රවයක් ඇති කරනවා නම් ඒ සඳහා කරන්න පුළුවන් සරල වත්පිළිවෙත් මොනවද? පොරුවන් දැන් මෙතෙන්දී මලුවේගේ මහත්මයා පැහැදිලි කළා රවිගේ ස්වභාවය පිළිබඳව. මෙතෙන්දී අපිට අර පොදුවේ දෙයක් කියන මිස මොකද රවි ඒ ග්‍රහ කේන්ද්‍රයට අනුව කොයි ස්ථානයකද ඉන්නේ, 23 දෙර්කානාධිපතිද, බාධක ග්‍රහයද, ඒ වගේම 2-6-12 අධිපතින්ද කියන දන්නේ නැති නිසා අපිට පොදුවේ සෑම දිනාටම භාවිතා කරන්න පුළුවන් විදිහ අපි කතා කරොත් එහෙම රවිගෙන් අදහස් වෙන දේ ඔබතුමාට උගන්වපු ආකාරයට ඉරිදා දවස. එතකොට ඉරිදා දවසක කෙනෙකුට පුළුවන් නම් මස් මාංශ ආදියෙන් වැළකීලා නිර්මාංශ ආහාර පාන ආදිය ගන්න ඔන්න රවිගෙන් එන්න පුළුවන් අහිතකරතා ගොඩක් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතුමන් කිව්ව ආකාරයට දුගී මගී ආචක ආදීන්ට තමන්ට පුළුවන් විදිහට ඉරිදා දවස්වල ආහාරය තමන්ට හැකි ආර්ථික මට්ටමකින් දෙන්න පුළුවන් නම්. ඒ වගේම තමන්ගේ පියාණන් ගෙදර ඉන්නවනම් පියා සමහරට වයෝවෘද්ධ වෙන්න පුළුවන්, වයස්ගත වෙන්න පුළුවන්, අඩු ගානේ පියාගේ රෙද්දක් පිළියක් හොදලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ රවිගේ අපල තියෙද්දි ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෞද්ධය හැටියට සූර්ය පිරිත උදෑසනම වරක් හෝ සජ්ජායනා කිරීම, වරක් හෝ ශ්‍රවණය කිරීම කරන්න පුළුවන් නම් රවිගෙන් එන්න පුළුවන් අපල උපද්‍රව ගොඩක් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි රවිට අධිග්‍රහිතත්වයේ දරන්නේ ඉඹුල් කියන වෘක්ෂය. ඉතින් තමන්ට රවිගේ දශාව අවුරුදු 6ක කාලයක් පවතින නිසා ඉඹුල් වෘක්ෂයක් තමන්ට රෝපණය කරලා උදෑසන ප්‍රථම රාජකාරී ලෙස වතුර ස්වල්පයක් හරි දාන්න පුළුවන් අරුවන් ඔය රවිගේ අපල තත්ත්වය ගොඩක් අඩු කරගන්න පුළුවන්. හරි, ඔබට රවි ග්‍රහයාගේ යම්කිසි බලපෑමක්, අපල තත්ත්වයක් තිබෙනවා නම් ඔන්න කරන්න පුළුවන් සරල පොදුවේ වත්පිළිවෙත් මොනවද කියන එක පැහැදිලි කරා, සහ ග්‍රහයාගෙන් සිද්ධ වෙන බලපෑම මොන වගේද වෙන්න පුළුවන් කියන එකත් පැහැදිලි වෙන්න ඇති. ඊළඟට ඔබ සඳු ග්‍රහයාගෙන් යම්කිසි විදිහක පීඩාවක් විඳිනවා නම්, සමහර විට ඔබ සඳුගේ අපලයන් වලට ගොදුරු වෙලා ඉන්නවා නම් සඳුගේ අපල තිබෙන උදවියට තමයි මේ කතා කරන්නේ. ඔබතුමාගේ පාර්ශ්වයට මම එනවා, මට පොඩ්ඩක් පැහැදිලි කරන්න සඳුගෙන් මොන වගේ බලපෑමක්ද අපිට කරනවා නම් කරන්න පුළුවන්, සහ සඳු හරහා මොන වගේ දෙයක්ද අපේ ජීවිතයේ කඩා වැටෙන්න හෝ අපේ ජීවිතය ඉහළ යන්න බලපාන කාරණා. දැන් රවි ග්‍රහයා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පියා නායකයා රජ්ජුරු වශයෙන් හඳුන්වනවා නම් මේ චන්ද්‍රයාව හඳුන්වනවා මව වශයෙන්, මාතෘ ගුණය. දැන් මෙතනදී සිත නියෝජනය කරන ග්‍රහයා ඇත්ත වශයෙන්ම සඳු බලවත් වෙලා හිටියොත් එවැනි පුද්ගලය බොහොම අවංකයි, සංවේදී, අන්‍යයන්ගේ දුකේදී අවංකවම පිහිට වෙනවා. ඒ වගේම සඳු කියන ග්‍රහයා ස්වභාවයෙන්ම සීතල ග්‍රහයෙක්, සෙම් කුපිත කිරවීමට, සරේ සෙම් ධාතුව අවුල් කිරීමට හේතුගෙන දෙනවා. ඒ සඳු නිරවුල්ව ඉන්නව නම් සමවාය පදාර්ථය තමන් නිරවුල් ආකාරයට සරි තුළ ගෙන යෑමේ ශක්තිය උදා කරනවා. මේ සඳුගෙන් තමයි සිත පෙන්වන්නේ. සිත කොහෙද තියෙන්නේ? ගතේ. සිත ගත දෙක එකට ඒකරාශී කරන්නට
මුල්වෙන ප්‍රධාන ග්‍රහයක් තමයි චන්ද්‍රයා. ඒ චන්ද්‍රයා දුබලත්වයට පත්වුණොත් එවැනි පුද්ගලයෝ ස්වභාවයෙන්ම අවංක නෑ. වංක පුද්ගලයෝ. ස්ථිර වචනයක් නෑ. දැන් අපි තිරිසන් කියලා කියන්නේ කාටද? තිර අදහසක් නැති පුද්ගලයාට. දැන් අපි දැන් සතෙකුට කියන්න බෑනේ හිට උදේ 10ට එන්න කියලා. නමුත් සමහර සත්තු ඉන්නවා ඒ වෙලාවට එනවා. ඒ තිරිසන් භවයක උත්පත්තිය ලැබුවත් ඒ වෙලාවට වැඩ කරන සතුන් පව මම දැකලා තියෙනවා. හැබැයි මිනිස්සු සමහර දෙනා ඉන්නවා තිර අදහස් නැති අය. එවිනේ තිරස් චීනයි. ඒ තිර අදහස් නැති බව ඇති කරන සඳුගහය දුබලත්වයට පත් වෙනකොට. ඒගොල්ල හදවතේ ක්‍රියාකාරී ගුණය පිළිබඳව කියවෙන මූලික ග්‍රහයක් චන්ද්‍රයා. ඊට අමතරව ස්ත්‍රී පක්ෂයේ ඍතුවීමේ ක්‍රියාවලිය, ගර්භාෂයේ ක්‍රියාවලිය, මාතෘත්වයට සුදුසු නැති දෙයක් බව අවබෝධ කරගන්නට මුල් වෙන ග්‍රහයක් තමයි චන්ද්‍රයා. මානසික රෝග ඇතිකරන්න මුල් වෙන ග්‍රහයක් තමයි චන්ද්‍රයා. එහෙනම් මේ චන්ද්‍රයාගේ ක්‍රියාකාරී ගුණය යම්කිසි පුද්ගලයෙක්ගේ බලවන්ත ආකාරයකට තියෙනවා නම් එවැනි පුද්ගලයන් පිළිබඳව විශ්වාසය තියන්නට පුළුවන්. එවැනි පුද්ගලයන් සමග නිවැරදි ආකාරයට ගනුදෙනුවක් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයෝ යම්කිසි කෙනෙකුට බලාපොරොත්තුවක් දුන්නොත් ඒ බලාපොරොත්තු නොසැලී ඉන්න පුද්ගලයෝ වෙනවා. ඒකම අනිත් පැත්ත සඳු යම්කිසි ආකාරයක දුර්ලභත්වයට පත් වුණොත් එවැනි පුද්ගලයෝ වංක ස්ථිර ප්‍රතිපත්තියක් නැති ස්ථිර අදහසක් නැති තිර අදහස් වලින් තොර පුද්ගලයෝ වෙනවා. එහෙනම් චන්ද්‍රයාගේ පිහිටීම යම්කිසි ආකාරයකට පීඩාවට පත් වෙන ආකාරයක් ස්වභාවයෙන් පිහිටියොත් යම්කිසි කාල පරිච්ඡේදයක සමහරකට වෙනවා. චන්ද්‍රයා පීඩා වෙනවා. අපි කියන ඒ කාලවලට ඒ රාෂ්ට්‍රක කාල කියලා. දැන් සූර්යයාට එනවා සූර්ය ඒ රාෂ්ට්‍රක කාල. චන්ද්‍රයාට එනවා ජන් මේ රාෂ්ට්‍රක, චන්ද්‍රාෂ්ටම ඒ රාෂ්ට්‍රක මේ ආදි වශයෙන් එනවා. එවැනි ඒ රාෂ්ට්‍රකයක් එන කාල සීමාවදී පුද්ගලයාගේ මානසික ස්වභාවය අවුල් කරනවා. තමන්ගේ නිවැරදි ගමන් ඉලක්ක අවුල් කරලා දානවා. තමන්ට යම්කිසි පුද්ගලයන්ට වෙන බලාපොරොත්තු සහ අරමුණු බිඳවට්ටන්න සිද්ධ වෙනවා. සමාජය තුළින් තමන්ව කොන් වෙනවා. සමාජයෙන් වහන් වෙලා ඉන්නට සිද්ධ වෙන හේතු සාධක ඇති කරනවා මෙවැනි චන්ද්‍රයා පීඩා වෙන කාල පරිච්ඡේදවලදී. හරි, සඳුගේ අපල වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔබ දැන් කල්පනා කරන ඇති මේකට මොකද්ද කරන්න පුළුවන් සරල පොදුවත් පිළිවෙත්. අර නිශාන්ත මහත්මයා කිව්වා වගේ සමස්තයක් විදිහට අපි මේ කතා කරන්නේ ගැඹුරට ගිහිල්ලා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා ඒකට කරන්න පුළුවන් නිවැරදිම වත් පිළිවෙත් මොනවද කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. වරදවා තේරුම් ගන්න එපා. සමස්තයක් විදිහට සඳුගෙන් අපල උපද්‍රව ඇති කරන උදවියට පොදුවේ සරලව කරන්න පුළුවන් වත් පිළිවෙත් තමයි අපි කතා කරන්නේ. ඕතුමාගේ පැත්තට එනවා. සඳුගේ අපල වලට මොනවද කරන්න පුළුවන්? පොරුවන් දැන් ගොඩාක් දුරට අපි ප්‍රායෝගිකව දැකලා තියෙන මේ සඳු කියන දේ කාන්තා පාර්ශවයන් ටිකක් බලවත් ප්‍රබලව බලපාන මළුවේගේ මහත්මයා කිව්වා වගේ විශේෂයෙන් විවාහදී කටයුතු ප්‍රමාද වෙන විවාහදී කටයුතු වලට සමහරලාට මේ සඳුගේ බලවත් වීම සඳුගේ දුබලත්වය ලොකු විශාල බලපෑම ඇති කරන. කෙසේ වුවත් සඳුගේ යම්කිසි අපල කාලයක් සඳුගේ දශාවක් ගත කරනවා නම් සඳු දවස් වල නිර්මාංශ සහිත ආහාර ගන්න පුළුවන් නම් මම හිතේ මොකද එක දවසයි නිර්වන් අපිට වැදගත් වෙන්නේ අනිත් දවස් ටිකේ තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ටිත කරලා කමන්නේ මේ ග්‍රහයට එතකොට මේ සඳුට කරන ගෞරවයක් හැටියට. ඒ වගේම තමයි තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රෝරයෙකුට සුදුමල් හතකට වඩා තමන්ට පූජා කරන්න පුළුවන් නම් තමන් කටයුතු කරද්දි. ඒ වගේම තමයි තමන් බෞද්ධයෙක් නම් දස සිල් මාතාවකට එසේ නැත්නම් අන්‍ය ආගමක නම් කන්‍යා සෝහිදකට වගේ කෙනෙකුට පාවහන් ඒ වගේම කුඩයක් වගේ දෙයක් පූජා කරන්න පුළුවන් නම් ඉතාමත් බලවත් වෙනවා. ඒ වගේම තමයි පෙහෙවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන්ට විශේෂයෙන් උපාසිකාවන්ට දෙනෝ නම් වඩාත් වැදගත් සිල් රැද්දක් වගේ දෙයක්. මෙන්න මෙවැනි කටයුතු කිරීමත් ඒ වගේම තමයි දිවුල් වෘක්ෂයකට වතුර දාන්න පුළුවන් නම් උදෑසන ප්‍රථම රාජකාරිය ලෙස මම හිතන්නේ මුදල් වැය වෙනුනේ නෙමෙයි රුවන් මේවා. ඒ වගේම තමයි තමන්ට බෞද්ධයෙක් නම් ඡන්ද පිරිත කියලා පිරිතක් තියෙන මෙන්න මේ ඡන්ද පිරිතත් එක්ක උදෑසනම ජයපිරිත වගේ දෙයක් සජ්ජායනා කරන්න පුළුවන් නම් ශ්‍රවණය කරන්න පුළුවන් නම් සඳුගේ අපල වලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. සඳු තමන්ගේ වැඩ ටික කරලා දෙනව රුවන් එතකොට. හරි, ඊළඟට කුජ, බුධ, ඊට පස්සේ බ්‍රහස්පති, එහෙම නැත්නම් ගුරු, සිකුරු, සෙනසුරු ඔය කියන ග්‍රහයන් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යම් කිසි විදිහකට තවමත් ඔබේ ග්‍රහයා පිළිබඳව ඔබට මේ දවස්වල පීඩාගෙන දෙන හෝ වාසිගෙන දෙන ග්‍රහයා පිළිබඳව කතා කරන්නේ නැත්නම් ඉදිරියට කතා කරනවා. මේ සියල්ල කතා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවාද? රැඳී සිටින කෙටි විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. හමු වෙමු නැවතත් අපි වැඩසටහන සමග. රසපුව තුළ අප ඔබේ ග්‍රහාපල තත්ත්වයන් පිළිබඳව කතා කරන්නේ. විශේෂයෙන්ම අපි ගොඩක් කතා කරා තොරතුරු ග්‍රහාපල ඇති වෙන්නේ කොහොමද, ග්‍රහාපලවල ස්වභාවය මොකද්ද, සහ විශේෂයෙන්ම පුද්ගලයාට පහර දෙන එහෙම නැත්නම් පුද්ගලයා ඔසවා තබන ග්‍රහයින් කවුද මේ කියන කාරණාව කතා කරලා විශේෂයෙන් අපි රවි ගැන කතා කරා, සඳු ගැන කතා කරා. දැන් යම්කිසි විදිහකට ඔබ කුජ එහෙම නැත්නම් අඟහරු
අඟහරුගෙන් යම් කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා නම් ඒ පීඩාව සමස්තයක් විදිහට ගත්තාම අඟහරු කොයි විදිහටද ඇති කරන්නේ ඒ පීඩාවක් සිද්ධ කරන්නේ කොහොමද සහ ඒකට අවශ්‍ය කරන පිළිවෙත් විසඳුම් සරලව හැමෝටම බලපාන විදිහට පොදුවේ අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ පැත්තට එනවා මට පැහැදිලි කරන්න අඟහරු එහෙම නැත්නම් කුජ කුජ ග්‍රහයාගෙන් සිද්ධ කරන්න පුළුවන් යම් කිසි බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම මොකක්ද කොහොමද ඒක සිද්ධ වෙන්නේ දැන් මූලික ග්‍රහය පස් දෙනෙක් ඉන්නවා පංචග්‍රහයන් කියලා අපි කියනවා කුජ බුධ ශනි සිකුරු සහ ගුරු කියලා මේදි මූලික වශයෙන් මේ කුජ ග්‍රහයාගේ ස්වභාවය තමයි මේ පංච නීවරණ ධර්මතාවයන්ගෙන් ප්‍රධාන නීවරණ ධර්මතාවයක් වන නොසන්සුන්කම නැත්තම් අපි කියන උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය ඇති කරන බලය කුජගෙන් කියවෙන්නේ එහෙනම් කුජ ග්‍රහයා යම් කිසි කේන්ද්‍රයක පීඩාවට දුබලත්වයට පත් වෙලා ඉන්නව නම් ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම නොසන්සුන් තමන්ට තමන්ගේ ආවේග සහ හැඟීම් පාලනය කරගන්න බැරි ඉක්මන්කාරීව වේගවත්ව තීරණ ගන්න හිතුණු දේ කරන ඕන දේ ඕන වෙච්ච වේගයට වඩා වේගෙන් එපා වෙන ඕනෑම ආන්තරාකාරී දෙයකට බය නැතුව නිර්භීතව මුහුණ දීමට ඉදිරිපත් වෙන අර ඇත්තම මේ අවස්ථාවේදී තවත් විශේෂයෙන් කියන්නුනේ මේ බුධ ග්‍රහයා රාහු ග්‍රහයා හිම අනිෂ්ට ස්ථානගත වෙලා ඉන්නව නම් අර මෝඩයට බය තේරෙන්නේ නැති වගේ චරිතයක් අපි කියන මෝඩයට බය තේරෙන්නේ නැහැ කියලා එහෙනම් ඕනෑම ආන්තරාකාරී දෙයකට නිර්භයව ඉදිරිපත් වෙන ගුණයක් ඇති කරනවා මේ කුජගේ බලය තුලින් ඒ හරහා පීඩාව විඳිනවා දැන් එහෙම වුණාම මොකද වෙන්නේ දැන් ඒ කුජගෙන් කියවෙනවා ලේ ධාතු ශරීරේ කුජගේ වර්ණය තමයි රක්ත වර්ණය ලේ ධාතුව ඒ ලේ ධාතුවේ තියෙන ශක්තියට ප්‍රතිබලම බලපාන ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා ඒ වගේම කුජගේ ස්වභාවය හදිසි අනතුරුවලට ලක් කරන්නට මූලික වෙන ග්‍රහයක් තමයි දැන් අපි සමාජය තුල ගත්තොත් හදිසි අනතුරුවලට ලක් වෙච්ච හදිසි ශල්‍යකර්ම කරන්න සිදු වෙච්ච ඕනම කෙනෙක්ගෙන් බැලුවොත් අපි ඒ කේන්ද්‍ර පරීක්ෂා කරොත් ඒ කුජගේ ප්‍රධානත්වය මුල් වෙනවා එහෙනම් හදිසිය ගන්නා තීරණ තුලින් වෙන හදිසි අනතුරු හදිසි ශල්‍යකර්ම වලට මුල් කරන ග්‍රහයක් එහෙනම් කුජගෙන් සිදුවෙන නොසන්සුන් ගුණය මානසික ස්වභාවය තුළ බලපවත්වනවා එතන මොකද වෙන්නේ ඒ ආවේගශීලී ගුණේ මානසික ස්වභාවය තුළ පවතිනකොට ශරීරයේ ලේ ධාතු වේගෙන් ගමන් කරනවා අපි කියන්නේ ඇඟේ මාළු කොහේ නටනවා කියලාද ගඟේ නටනවා කියලා කියන්නේ එහෙනම් නොසන්සුන් කමත් එක්ක ඇති වෙන ගුණයක් තමයි ශරීරයේ ලේ ධාතු වේගවත් කිරීම ශරීරය තුළ එහෙනම් මතක තියාගන්න ඕන මේ කුජගේ ගුණය තුළ කියවෙන්නේ අධික නොසන්සුන් බව පාලනය කරගත නොහැකි මානසික ආවේග චිත්ත වේග ඕනෑම දෙයකට නිර්භයව ඉදිරිපත් වීමේ ගුණය. හැබැයි කුජ ග්‍රහයා ප්‍රබලත්වයට පත් වෙලා බලවත්ව පිහිටියොත් මේ ගුණ පාලනය කරගන්න පුළුවන් පුදුමාකාර ශක්තියක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ වගේම කුජගේ ගුණය තමයි අන්‍යයන් අතර කැපී පෙනෙන බලය. පෞරුෂත්වයට ප්‍රබල උපකාර කරන ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා. ඒ වගේම වේගවත් මුදල් රුපියන්නත් උපකාර කරන ග්‍රහයක් කුජ ග්‍රහයා. ඒ වගේම සැනකින් ඒ මුදල් නැති කර දමන්නත් උපකාර වෙන ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා. සූදුවට පොළඹවන්න හේතු සාධක වෙන ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා. මේ නිසා පුද්ගලයෙක්ව ආසින් පොළොවට වත්තන්නට මුල් කරවන මූලික අඩිතාලම යොදන ග්‍රහයක් තමයි කුජ ග්‍රහයා. හරි. ඔබ කියන කාරණා මට පැහැදිලි. එතකොට දැන් නිෂාත් මෙරණ මහත්මයාත් පැත්තට එනවා. මම දැන් එතකොට මේකට කරන්න වත් පිළිවෙත් පිළිබඳව කතා කරන්න කලින් මට පුංචි දෙයක් පැහැදිලි කරගන්න. දැන් මෙතුමා කියනවා දැන් සරල උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම කුජ ග්‍රහයා නිසා නොසන්සුන්කම නිසා සූදුවට පෙළඹෙන්න තියෙන පුද්ගලයෙක් සූදුවට යොමු කරන්න පුළුවන් කියලා කියනවා. දැන් මේක මානසික ප්‍රශ්නයක්නේ. සූදුවට යොමු වෙනවායි කියන්නේ මේ පුද්ගලයාට ග්‍රහයාගේ බලපෑමට වැඩිය මානසිකව සිද්ධ කරන බලපෑම තමයි ප්‍රබල වෙන්නේ. ඒතර කොහොමද මේ දෙක සංසන්දනය කරද්දී මේ දෙකේ තිබෙන සම්බන්ධතාවය උතුමා විග්‍රහ කරන්නේ කොහොමද? මේ මෙරුවන් දැන් අඟහරු ගත්තට පස්සේ අඟහරු භූමි පුත්‍ර හැටියටත් අපි සලකනවා මේකද පොළොව තලයට අධිපතිත්වය දරන කෙනෙක් හැටියට. ඒතර අඟහරුගෙන් තමයි ගොඩාක් දුරට ওই ගණිත මිනිත ශාස්ත්‍රවල දක්ෂතාවයන් ඇති කරන ක්‍රීඩා කටයුතු වල ජාත්‍යන්තර නම් ගෙනියන්න. ඒ වගේ කෙනෙක්ගේ දැන් අපිට කතා කරන්න සම්ස්තයක් හැටියට නිසා අඟහරු බලවත් වීම ඉතාම සුබයි. ඒ වගේම තමයි දැන් ඔබතුමාලා වගේ කතිකත්වයේ ඉස්මතු කරගන්න නීතිඥ වෘතීන් වගේ දේවල් වලට නිරත වෙන්නත් අඟහරුගේ බලපෑම ඉතාමත් වැදගත් වෙනවා. දැන් මෙතෙන්දී අඟහරු අහිත කර තැනක ඉඳද්දී අපේ මලවිගේ මහත්මයා කිව්ව ආකාරයකට නොයෙකුත් අනතුරු වලට ලක් වෙන සමහර ලාවට අර මෙතුමා කිව්ව එක දෙයට මම ඉතාමත් විශාල වශයෙන් එකඟයි අවදාන ගැන හිතන්නේ සමහර ලාවට අපි උදාහරණයක් ඇරෙට මත්පැන් පානය කිරීම තුළ තමන්ට පියවිසිය නැති වෙන තරමට තමන්ට පානය කරන්න තරම් එයාට ඒ අවස්ථාවේ පහළ වෙන්නව සිතුවිලි ධාරාව හේතු වෙන්න පුළුවන් ඒ වගේම තමයි එයා අවට ඉන්න අයත් එයාව එවැනි තත්වයන් වලට පොළඹවන්නේ දැන් ඔබතුමාට යම් කිසි කෙනෙක් කතා කරපු පළියට ඔබතුමා ඒ දිහට ළඹෙන්නේ නැහනේ ඔබතුමා යම් කිසි දෙයක් බුද්ධියෙන් කිරලා මැනලා බලනවා මම මෙතනදී මේ කටයුතු කරොත් නිවැරදිද කියලා හැබැයි අඟහරුගේ අහිතකරතාවයන් තියෙනවනම් අන්නේ දුරදක්නා නුවණ එයාගෙන් අඩු කරනවා එතකොට අඟහරුගෙන් අනිත් පැත්ත තමයි විශේෂයෙන් මෙතුමා කිව්ව ආකාරයට ලේ ධාතුව තමයි කුපිත කරන්නේ. එතකොට ලේ වල ඇති කරන්න පුළුවන් අහිත කරතා නොයෙකුත් ශල්‍ය කර්ම. ඇතැම්මයට ශල්‍ය කර්ම කරලා ඒ ශල්‍ය කර්ම වරදින්නත් පුළුවන් රුවන්. කීපවතාවක් කරන්න වෙන්න පුළුවන්. වෛද්‍යවරුන්ට රෝග විනිශ්චය කරගැනීමේ ශක්තියින් ගොඩක් දුරට දුර්වල කරන අඟහරුගේ. ඒ වගේම තමයි අඟහරු බලවත් වුණත් ඒ වගේ වාසි තියෙන. දැන් කාන්තා කේන්ද්‍රයක අඟහරු බලවත් වීම
ඉතාමත් යහපත් යේදුර කටයුතු දක්ෂ ලෙස කරන්න ඒවගේම දුවාදරුවන් හදාගන්න ස්වාමිපුරුෂයට අවශ්‍ය වෙන කටයුතු සිද්ධ කරන්න සමහරලාට ගෙදර දොර කටයුතු වල අමතරව නව ධනෝපායන මාර්ග එළි පෙළි කරගන්නත් අපි මේ අඟහරුගේ ඍණාත්මක පැත්ත විතරක් නෙමෙයි රුවන් මේ දෙපැත්තම ගැන කතා කරේ ඒකයි. ඒතර අඟහරුගේ යම්කිසි අහිතකරතා තියෙනවා නම් ඒ උදවිය අනිවාර්යයෙන්ම දැන් මොකද අඟහරුගෙන් තව ප්‍රශ්න තමයි කේන්දරයක කසාදේම පරක්කු කරන්නත් බෞම දෝෂ හේතු වෙනවා අඟහරු පිහිටීමත් එක්ක. කොහොම වුණත් අඟහරු වල දිනවල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් අසනීපෙන් ඉන්න බෞද්ධ භික්ෂුවකට හරි එහෙම නැත්නම් අන්‍යාගමික පූජකවරයෙකුට හරි තමන්ට පුළුවන් නම් අඟහරු වල දවසක ආහාර බෙහෙත් ද්‍රව්‍ය දෙන්න. විශේෂයෙන්ම අඟහරුගේ තද බල අහිතකරතා තියෙන කෙනෙකුට කරන්න පුළුවන් හොඳමම අඟහරු බලවත් කරගන්න තියෙන කුසල කර්මය තමයි රුවන් ලේ දන් දීමේ ව්‍යාපාරයකට ලේ ස්වල්පයක් තමන්ට දන් දෙන්න පුළුවන්. මොකද තමන්ගෙන් ලේ දැලීමක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒක වළක්ව ගන්න අපිට පුළුවන් රුවන් තව කෙනෙක්ගේ ජීවිතයකට ලේ දන් දීමක් කරන්න පුළුවන්කම තියෙනවා නේද. ඒ වගේම ශල්‍ය කර්මයට ලක් වෙච්ච කෙනෙකුට ආහාර ස්වල්පයක් බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් කරන් දෙන්න පුළුවන් නම් ඒ වගේම විශේෂයෙන්ම තමන් විසින්ම ගොඩාක් දුරට අපි කියමු දැන් සමහරලාට පාරේ ඉන්න සුරතල් සත්තු ඉන්න සමහරලාට බස් එකකට වාහනයකට මේ අනතුරකට ලක් වෙයි කියලා හිතන අවස්ථා තියෙනවා. අන්න එවැනි අවස්ථාවත් තුළ තමන්ට පුළුවන් නම් දැකලා ඒක පසු කරන් යන්න නැතුව ඇවිල්ලිවල ඒ කටයුතු කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අතපය වාරණ නැති අයට යම්කිසි උදව් උපකාර බොවිට පාර පයින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එවැනි කෙනෙකුට උදව් උපකාර කරන්න පුළුවන් නම් කොලොන් කියන වෘක්ෂය තමයි අඟහරුට අධිපතිත්වයේ දරන්නේ. මෙන්න මේ කොලොන් වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාන්න පුළුවන් නම් අඟහරුගෙනුත් වැඩ ගන්න පුළුවන් රුව. හරි. දැන් අඟහරු ග්‍රහයාගෙන් යම් කිසි පීඩාවකට පත් වෙලා ඉන්නවා නම් ඔබ මෙතුමා කියපු කාරණාව අවබෝධ වෙන්නේ. ඒ වගේම අපේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා කියපු කාරණා පැහැදිලි වෙන්නේ නැති. ඒ නිසා ඒ කරන වත්පිළිවෙත් කරන්න කියන එක අප මතක් කරනවා. විශේෂයෙන්ම නැවතත් මතක් කරනවා මේක මේ තමන්ගේ පුද්ගලිකව ජන්මපත්‍රය ගැඹුරින් පරක්ක පරීක්ෂා කරලා බලන නෙවෙයි අපි මේ කතා කරන්නේ. සමස්තයක් විදිහට සියලු දෙනාට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා යම් කිසි දිගට ඔබ හිතන්න එපා මේක මේ මේක තමයි නියම විසඳුම කියලා. නේද නිශාන්ත මහත්මයා? එහෙම. හොඳම විසඳුමක් ලබන්න නම් ඔබ පිළිගත් දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා පැහැදිලිව ජන්මපත්‍රය පරීක්ෂා කරලා ඒක කරන්න පුළුවන් වත් පිළිවෙත් කරන්න. අතර සමස්තයක් විතර මේ කාරණාවත් කරන්න හැකියාවක් ලැබෙනවා. හරි. අපි එනවා බුධ ග්‍රහයා පිළිබඳව කතා කරන්න. බුධ ග්‍රහයාගේ මොන වගේ බලපෑමක්ද පුද්ගලිකව මිනිසෙකුට වෙන්න පුළුවන් සහ මොන වගේ ප්‍රශ්නවලටද බුධ අපල තිබෙන උදවිය මුහුණ පාන්නේ? දැන් බුධ ග්‍රහයාගෙන් තමයි තීන මිද්දේ කියන එක ඇති කරන්නේ. කුසීතකම, කම්මැලිකම. ඒ බුධ බලවත් නොවීම තුළ තමයි ඒ තත්ත්වය ඇති කරන්නේ. ඉතින් බුධ බලවත් වුණොත් ඒ පුද්ගලයාට කාව්‍ය කරන හැකියාව, තමන්ගේ දැනුම දියුණු කරගන්න ආසාව, මේ පොතපත කියවීම, නිවැරදිව ක්‍රමානුකූලව සැලසුම් සහගතව කටයුතු කරන්න පෙළඹීම බුද්ධි චර්යාවක්. ඇත්ත වශයෙන්ම දැන් අර ඉස්සෙල්ලා අපේ නිශාන්ත මහත්මයා කිව්වා වගේ බුද්ධිය මේ හැමදේම යටපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ බුදුගේ බලය තුළින්. එහෙනම් බුදු දුබලත්වයටපත් වෙනකොට ශරීරයේ ලේ ගමන් කිරීමේ වේගය දුර්වල කරනවා. ඒ වගේම තමන් කුසීත කරනවා. ලවණ මිශ්‍ර ආහාර වර්ග අනුභව කරන හරි ආසාව ඇති කරනවා. එතකොට තමන්ට යම්කිසි දෙයකට සමාජය තුළ තරංකාරී දෙයට ඉදිරිපත් වීමට කැමැත්ත නැති කරලා දානවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි තියෙන උනන්දු අඩු කරනවා. තමන්ට සමාජයත් එක්ක ගැටිලා ඉදිරියට යන තියෙන ආසාව නැහැ. වැල යන අතර මැස්ස ගහගෙන යන එක්කෙනෙක් වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයෝ සමාජය තුළ කැපී පෙනෙන චරිතය වෙන්නේ නැහැ බුදු දුබලත්වයට පත් වෙච්ච පුද්ගලයෝ. එහෙනම් බුදු බලවත් වෙනකොට, දැන් කුජ බුදු බලවත් වෙනකොට අර අපේ නිශාන්ත පෙර මහත්මයා කිව්වා වගේ වාචික ශක්තිය දිනු වෙනවා කුජගෙන්, බුදගෙන් බුද්ධිය ඇති වෙනවා. ඒක තමන් කතා කරන දේ බුද්ධිමත් දෙයක් වෙනවා. තැන්ට සුසු නෝන භාවිතා කරනවා. දැන් කුජ පමණක් බලවත් වුණොත් ඔහේ කතා කරනවා. නමුත් කුජ බුදු බලවත් වුණොත් එයා බුද්ධියෙන් කතා කරන්නේ. අනික් කෙනාගේ බුද්ධියට කතා කරන්නේ, දැනුමට කතා කරන්නේ. එහෙනම් බුද තුලින් පෙන්වන කෙනෙක්ගේ කාව්‍යමය හැකියාව සහ දක්ෂතාවයේ කෞශල්‍යතාවය. ඒ දුබලත්වයටපත් වෙනකොට ඒ වැඩ කල්තැබීම දැන් ඒ බුදු දුබල දරුවෝ මේ අවුරුද්ද නෙමෙයි විවාහ කරන්නේ අම්මේ, මං අම්මට ලබන අවුරුද්ද ටොප් එකට කරලා පෙන්වන්නම් කියනවා. මේ අවුරුද්ද විවාහ කරන්නේ වැඩ කල් දානවා, වැඩ අතපසු කරනවා. අද නොවේ හෙට බාලගිරි දෝෂය හැම දෙයකටම. අන්න ඒ නිසා බුද බලවත් වෙන්න ඕන පුද්ගලයෙක්ට සමාජය තුළ ඉදිරියට යන්න නම්, විශේෂයෙන්ම තරංකාරී සමාජය තුළ තමන් ඉදිරියට යන්න නම්, එහෙනම් බුදගේ බලය ශක්තිමත් කළ යුතු වත්පිළිවෙත් මං හිතන ඉලකට අපේ නිශාන්ත මහේර මහත්මයා කියයි. එහෙනම් බුද බලවත් වීම අත්‍යවශ්‍යයි පුද්ගලයෙක්ට සමාජය තුළ යම්කිසි ඉඩහසරක් ලබා ගන්නට. හරි. අපි ඒත් එක්කම කතා කරමු බුද අපල තිබෙන උදවියට කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවද කියලා. ඔය දැන් මෙතෙන් දරුවන් අපල විතරක් නෙමෙයි සුභ තත්ත්වයේ තියෙනවා නම් තව වඩා සුභ කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. මෙතුමන් කිව්වා ආකාරයට
බුදගේ යම්කිසි අහිතකරතා තත්ත්වයන් වලදී කටයුතු කල් දැමීම අවසාන මොහොතේ ගිරීමට ගොස් පටලවා ගැනීම වැනි තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේම තමයි බුදගෙන් ගොඩාක් දුරට චර්ම රෝග පීඩා පවා ලක්වීම ඉඩ කඩ තිබෙන දැන් පසුගිය වසරවල රුවන්ට දකින්න ඇති මේ ග්‍රහ යුද්ධ වලින් බුද සෑහෙන ප්‍රමාණයක් පෙරදුනා මේ වසරත් ඒ වගේ තමයි. එතකොට ඒ බුදගෙන් අඳුන්නනේ ග්‍රහලෝකයේ සූරතලා හැටියට. එතකොට කුඩා දරුවන්ව තමයි ඒ තුල නියෝජනය කරන්නේ ඉතින් පේන්නේ නැති පසුගිය වසර බුඩා දරුවන්ට යම් යම් අහිතකරතාගෙන දුන්නා. කෙසේ වුවත් මේ බුදගෙන් තමයි අධ්‍යාපනයේ සෑම දෙයක්ම මෙතුමන් කී ආකාරයට අඟහරුත් අවශ්‍ය වෙනවා කියන්නේ එහෙන්ද තමයි. මේ බුදව බලවත් කර ගැනීමට එනම් බුදගේ යම්කිසි අහිතකරතා තියෙන අය අනිවාර්යෙන් බදාත දිනවල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් ඒ වගේම අධ්‍යාපන ලැබන වයසේ සිටින සාමනීර හාමුදුරු කෙනෙකුට එසේ නැත්නම් පූජ්‍ය පක්ෂ කෙනෙකුට පොතක් පැන්සලක් චොක්ලට් එකක් ඇපල් ගෙඩියක් වගේ දෙන්න පුළුවන් නම් අධ්‍යාපනයට අවශ්‍ය කරන දෙයක් එයාට බෙහෙත් ද්‍රව්‍යයක් ඒ වගේ මේව සතුටටපත් කරන දෙයක් එහෙම දෙන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙක්ගේ ප්‍රදේශයේ සිටින පහසුකම් ආවම දරුවෝ ඉන්න අධ්‍යාපනය ලබන. අන්න ඒ අයලට අධ්‍යාපනයට අවශ්‍ය කරන යම්කිසි දෙයක් Tamanට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදගේ යම්කිසි අපලකාරී තත්වයන් දෙහිසියම අගහරව ගන්න තියෙන එකම විකල්පය තමයි රුවන් කොහඹ වෘක්ෂයකට උදෑසන Tamanගේ ප්‍රථම රාජකාරිය ලෙස වතුර ස්වල්පයක් දාන්න පුළුවන්. ඒ වගේම ඔය අධ්‍යාපනික කටයුතු වලට දැන් උදාහරණයකට සීල ව්‍යාපාර වගේ දේවල් වලදී අපිට පුළුවන් ධර්ම පත්‍රිකා වගේ දේවල් බෙදා හැරීමක් කරන්න. ධර්ම දේශනාවකට බල්බ් එකක් වගේ දේවල් පූජා කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් පන්සලකට තමයි යන්නේන විහාරස්ථානයකට ආගමික ස්ථානයකට විදුලිය කියන්නේ බල්බ් එකක් පූජා කරත් රුවන්නේ ඒ ආලෝකයක් දැල්වෙන. කියන්නේ බුද්ධියේ ආලෝකය දැල්වේවා කියලා සිතලා අන්නේ පුංචි කාර්යයන් කරන්න පුළුවන්කම ලැබුණොත් අනිවාර්යයෙන්ම බුදගේ අපලත් මගහරවල තමන්ට බුද්ධියෙන් යුතුව කටයුතු කරගෙන යාමේ ශක්තිය ගෙන දෙනවා. හරි අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් එනවා. ඊට පස්සේ අපි කතා කරනවා බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු, රාහු, කේතු ඔය පිළිබඳව අපි කතා කරමු රැඳී සිටින්න. අපි වැඩසටහන සමග. ඉසිවර අසපුව බොහොම ඉක්මනට කාලය ගත වෙගෙන යනවා. තව අපට ග්‍රහයින් 5 දෙනෙක් ඉන්නවා කතා කරන්න. අපි උපරිම කර්ම කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රහස්පති ග්‍රහය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුමා අපිට කෙටියෙන් සඳහන් කරන්න වෙලාවක් කල්මනා කරන්න කරගන්න ඕන නිසා. ඇත්තම ගුරුගේ ස්වභාවය තමයි විචිකිච්ඡාව නැත්තම් සැකය කියන එක ඇති කිරීම. ඒ සැකය තුළ නිතරම පෙන්වන අන්‍යයන් පිළිබඳව කහට රසයක් තමයි හිතේ ඇති වෙනවා. ඔයා මංගෙන හිතේ කහටක් තියාගන්න එපා. ඒ සැකය ඒ සැකේ නිසා නිතරම අන්‍යයන් Tamanට විරුද්ධව නැගී හිටිනවා කියන අරමුණ ඇති වෙනවා හිතේ. විශේෂයෙන් මේක ප්‍රබල විදිහට මානසික ව්‍යාකූලතාවයක් ඇති කරන්න හේතු වෙනවා. Tamanට Tamanගේ ආගම දහම පිළිබඳව සැක ඇති වෙනවා. නිතරම කල්පනා කරනවා මේ ගුරු දුර්ලභත්වයටපත් වෙනකොට මේ සමාජයේ බලන්න මම මෙච්චර හොඳයි මටමනේ මේ දේවල් වෙන්නේ. අච්චර අසාධාරණකම් කරන මිනිස්සු අච්චර සැප විඳිනවා. මං විතරක් දුක් විඳිනවා කියලා බලාගෙන ඉන්නකොට මේ ඔය ආගම ඌවත් බොරු කියලා Tamanට ආගම දහම ගැන අටලෝ දහම ගැන සැක ඇති වෙනවා. මේ නිසා මතක තියාගන්න මෙන්න මේක ඊටාම දරුණු රෝගී තත්ත්වයක්. මේක මානසික ව්‍යාකූලතාවය ඇති කරන්න හේතු වෙනවා. Tamanට පවුලේ අන්‍යයන් සැකයි. Taman නිතරම නිවසේ බලනවා සෙපරේට් වෙලා නැත්නම් වෙන් වෙලා ජීවත් වෙන බෝඩින් කාර්යය වගේ ඉන්නේ. ගෙදර බෝඩින් කාර්යය වගේ. ඒ නිසා නිතරම සැකය සහ අවිශ්වාසය ඇති කරනවා. ඒ වගේම Tamanගේ ශරීරයේ සෙම් ධාතු උපිත කරනවා. Tamanගේ ඇත්තට කියන සප්ත ධාතුවම අනවශ්‍ය ආකාරයට අවුල් කරන්නට මේ ගුරුගේ දෝෂය හේතු වෙනවා. මේ නිසා මේ මානසික රෝගී තත්ත්වයක්. ඇති කරන්න හේතු වෙනවා ප්‍රබල වශයෙන්ම ගුරුගේ දුර්ලභතාවය. එවිනියට නිින්ද යාම අපහසු වෙනවා. හැබැයි මේ ගුරු බලවත් පුද්ගලයාට හොඳින් නිින්ද යනවා. ගුරු බලවත් පුද්ගලයා අන්‍යයන් ගැන සැක කරන්නේ නැහැ. සමහර දිනා ඉන්නවා මේ ගුරු මේකට දුර්ලභත්වයට පත් වෙනකොට Tamanට අනික් අය මගේ කෑමට වස දාලා දෙයි කියලා හිතෙනවා. අනේ එහෙම මානසිකත්වයක් ඇති කරනවා. ඒ අය දැන් සමන් රැකියාව කරන ස්ථාන තුලත් ඉන්නේ සෙපරේට් වෙලා වෙන් වෙලා ඉන්නේ. කන කෑම වෙනම තියාගෙන කන්නේ. Tamanගේ වතුර බෝතලේ වෙනම තියාගන්නවා. අධික සැකේ අධික අවිශ්වාසය. ගෙදර වුණත් Taman කොහේ හරි යනකොට ලකුණු තියලා යනවා. සලකුණු තියලා යනවා මේක කවුරු හරි ඇද්දොත් අහුවෙන්න. අන්න ඒ වගේ Taman ගෙදර Tamanගේ අම්මා තාත්තව පවා සැක කරනවා. Tamanගේ දූ දරුවන් පවා සැක කරනවා. අන්න එවැනි තත් Tamanගේ බිරිඳව සැකයි. Tamanගේ ස්වාමියව සැකයි. අන්න එවැනි තත්ත්වයට පත් කරන ප්‍රධාන හේතු ගෙන දෙන ග්‍රහයක් තමයි මේ ගුරු ග්‍රහය. එහෙනම් ගුරු බලවත් විය යුතුයි Tamanට යම් දෙයක් නිවැරදිව අවබෝධ කරගන්නට. ඒ නිසා ගුරුගේ බලය අත්‍යවශ්‍ය වෙනවා කෙනෙක්ගේ කේන්ද්‍රයක් තුළ යහපත් ආකාරයෙන් පිහිටීම. මේ නිසා අපි ගුරුට කියනවා ලෝක උත්තර ග්‍රහය. ලෝකෙන් එතර කරවන්න උදව් කරන ග්‍රහය. ඒනෙන් ලෝකෙන් එතර කරවන්න උදව් කරන ග්‍රහය යම් කිසි ආකාර දුර්ලභත්වයට පත් වුනොත් තමන්ගේ සංසාරේ පුරාවටම දිගටම ඇවිද්දවන්නට හේතු වෙනවා. හරි. අපිට වත්පිළිවෙත් පිළිබඳව කතා කරන්න පුළුවන් ඔබතුමා පැත්තට තමයි එන්නේ. වරුවන් දැන් බ්‍රහස්පති ගැන ගත්තට පස්සේ ඉතමත් වුණ 2016 අවුරුද්දේ බ්‍රහස්පතිගේ හොඳ මාතෘකාවක් වෙනවා. අගෝස්තු මාසේ 11 වෙනිදා තමයි බ්‍රහස්පතිගේ මාරුවකුත් තියෙන්නේ. ඉතින් මෙතුමන් කී ආකාරයට බ්‍රහස්පති තමයි ඉතින් ග්‍රහලෝකයේ පුරෝහිතයා.
අපි හැමදෙනාටම වැදගත් වෙන ග්‍රහයක් තමයි බ්‍රහස්පති කියන්නේ. ඉතින් බ්‍රහස්පති ගොඩාක් දුරට තමන්ගේ ජන්මපත්‍රයේ පිහිටලා තියදී මහදශා අතුරුදශා ආදී ගත කරනවා නම් අපිට කියන්න බෑ මෙතනදී කොයි වගේද බ්‍රහස්පති ඉන්නේ කියන එක. ඒ අනුව බලලා තමාගේ පෞලේ ජ්‍යොතිර්වේදීතුමාගෙන් තමයි ඒකට නිසි උපදෙස් ලබා ගන්න ඕන. කොහොම වුණා බ්‍රහස්පතිනද වගේ දවස්වල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම්. ඒ වගේම තමයි මේ ඖෂධීය පාන දන් දෙන එක තමයි රුවන් බ්‍රහස්පතිට ඉතාමත් වැදගත් දේ. විශේෂයෙන් ඔය සීල ව්‍යාපාර වගේ දේවල් වලට බෙලිමල් වගේ දෙයක් සවසට ගිලම්පසට දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෞද්ධයෙක් නම් අනිවාර්යෙන් බ්‍රහස්පතිගේ කාලවල බෝධි පූජාවක් තියද්දී බෝධිය නෑවීම අනිවාර්යෙන්ම කළ යුතුමයි, බෝධිය දෝවණය වීම කළ යුතුයි. මොකද බෝ වෘක්ෂයක තමයි බ්‍රහස්පතිට අයත් වෘක්ෂය හැටියට සලකන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගිලන්ව ඇති භික්ෂූන්ට එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂය අයට ආහාර බෙහෙත් ද්‍රව්‍ය දෙන එක පුළුවන් කමක් තියෙනවා නම් තමන්ගේ උසට බෝධි පූජාවක් කරද්දී තමන්ගේ වයසේ ගානට කහමල් එකතු කරන්න පුළුවන් නම් තමන්ගේ උසට සුදු මල් මාලාවක් අමුණලා එයි අතරින් පතර තමන්ගේ වයසේ ගානට කහමල් එකතු කරලා බෝධියක නැගිනිර පැත්තේ අත්ත කෙල්ලලා බෝධි පූජාවක් කරොත් ওই බ්‍රහස්පතිගේ අපල සඵල කරගන්න පහසු වෙන්න පුළුවන් රුවන්. හරි, අපි සිකුරු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ යම් කිසි දෙයකට සිකුරුගේ අපලයෙන් පීඩා විඳිනවා නම් මේ පිළිබඳව ටිකක් අවබෝධ කරගන්න එක වටිනවා. සිකුරු පිළිබඳ පුංචි හැඳින්වීමක් කරන්න ඊට පස්සේ අපි කතා කරමු වත් පිළිවෙත් පිළිබඳව. ඇත්තම සිකුරුගෙන් තමයි කාමච්ඡන්දය ඇති කරන්නේ. ආශාව. මේ ආශාව රසයට මුල් වෙනවා. පැණි රසය. එන මේ ආශාව නියෝජනය කරන ග්‍රහයා යම් කිසි ආකාරයක කේන්ද්‍රික පීඩාවට පත් වුණොත් ඔබට ඉටු කරගන්න බැරි ආශාවන් ඇති කරනවා හිතේ. ඔව්. දැන් ඉටු කරගන්න බැරි ආශාවන් කියන්නේ අපි හිතමු යම් කිසි හෝටලෙක තියෙනවා රස කෑමක් විකුණන්න දාලා මට ආසයි. නමුත් මගේ අතේ මුදල් නැහැ. එහෙනම් ඉටු කරගන්න බැරි ආශාවන්. කෙනෙක් ලස්සන වාහනයක් යනවා මටත් ආසයි මේ වගේ වාහනයක් ගන්න තියෙනවනම් ආසයි නැහැ. එහෙනම් ආසයි නැහැ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා ප්‍රේතාත්මයක්. සමහර ප්‍රේතාත්ම තියෙනවා ආසයි නැහැ. කන්න ආසයි, පිපාසාව තියෙනවා ආසයි නැහැ. මේ ආශාව ඇති කරලා ආශාව ඉටු කරගන්න බැරි ආශාව නැති කරන ප්‍රධාන ග්‍රහයක් තමයි මේ සිකුරු ග්‍රහය. සිකුරු දුර්වලත්වයටපත් වෙනකොට දොස්තර මහත්තයා කෑම තහනම් කරනවා. ඔයා තෙල් දාපුව කන්න එපා, ඔයා සීනි දාපුව කන්න එපා, ඔයා ලුණු දාපුව කන්න එපා කියලා. ඇයි හේතුව? මේ ಜಾති තුනෙන් තමයි කෑම රස කරන්නේ. මේ ලෝකේ ඔබ කොපමණ ධනවත් එක්ුණත්, කොපමණ අන්ත දිලින්ද එක්ුණත් කෑම රස කරන්න දාන්න ඔය ಜಾති තුන තමයි. සීනි, තෙලුයි, ලුණුයි. ඔය තුනම තහනම් කරන දොස්තර මහත්තයා මේ සිකුරු දුර්වල වෙනකොට. එහෙනම් සිකුරුගෙන් තමයි Tamanට දිගු කාලිනව පවතින කෑම තහනම් වෙන ලෙඩ හැදෙන්නේ. ඔය කියපු ಜಾති තහනම් වෙන ලෙඩ හැදෙනවා නම් ඔබගේ සිකුරු දුර්වලයි කේන්ද්‍රේ. මේසා මතක තියාගන්න සිකුරු බලවත් කරන්නට බලවත් නම් එවැනි පුද්ගලයන්ට Tamanta ආස දෙය ලැබෙනවා. ඒ වගේම Tamanta ආශාවල් Tamanta හැකි දෙයට පමණයි Tamanta ආශාව ඇති වෙන්නේ. ඒකත් වැදගත්. එහෙනම් Taman ලද දෙයින් සතුට වෙන සිකුරු බලවත් පුද්ගලයා. සිකුරු දුබලත්වයට පත් වෙන පුද්ගලයාට අන්‍යයන්ට ද්වේෂ කරන්න හිත් දෙනවා. මොකද හේතුව ද්වේෂයත් ඒකම ඇති වෙනවා ආශාව ප්‍රහිණ කරගන්න බැරි වෙනකොට. මේසා ඒ නිසානේ අපි කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියලා. ලෝභය ඇති වෙනවා සිකුරු දුර්ලත්වයට පත් වෙනකොට. එහෙනම් ලෝභයත් එක්කම අත්තල් බඳගත් එක්ක තමයි ද්වේෂය. ඒ නිසා තමන්ගේ කාය වාග් සංවරය කියන එක නැති කරනවා. මොකද ලෝභය ඉස්මතු වෙනකොට. ඒ නිසා මතක තියාගන්න සිකුරු බලවත් වීම අත්‍යවශ්‍යයි පුද්ගලික කේන්ද්‍රයක් තුළ තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට. ඒ නිසා සිකුරුගේ බලය මේ අනුව ඉතා වැදගත් වෙනවා ඕනම පුද්ගලික ජීවිතයේ සතුට සන්තුෂ්ටි කියන එක ඇති වෙන්නට. එහෙනම් එවැනි පුද්ගලයන්ට සන්තුෂ්ටීට පරම ධනං සතුට තමයි පරම ධනේ පුද්ගලයාගේ. සතුට නැති ධනේ ලැබෙන්නේ නැහැ සිකුරු දුබලත්වයට පත් වෙනකොට. හරි, පැහැදිලි. දැන් සිකුරු යම් කිසි විදිහකට පීඩා කරලා ඔබේ සතුට නැති කරලා තිබෙනවා නම් ඒ සඳහා කරන්න පුළුවන් සරලවත් පිළිවෙත් මොනවද නිශාත් මහත්මයා? දැන් සිකුරු ගැන කතා කරවරුවන් විවාහකාර ග්‍රහය වෙන්නේ සිකුරු. ඔබතුමාලාට හැම තමත් වැදගත් ග්‍රහය කියලා සලකනවා. ඉතින් සිකුරු අහක බලන්නේ නැතුව සිකුරු හැමදාම තමන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. තමන්ගේ සිකුරුගේ මහදශා අතුරුදශා ගත කරනවා නම් තමන්ගේ ජන්මපත්‍රයේ බලවත් බලදුබලතාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සිකුරාද දිනවල පුළුවන් නම් නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා. ඒ වගේ තමයි සිකුරු යම් කිසි කේන්ද්‍රයක බල රහිතව ඉන්නව නම් තමන්ට ලොකු පීඩාවක් ලක් කරලා තියෙනවා විවාහදී කටයුතු ප්‍රමාදණක්. අනිවාර්යෙන් අමාවක පොය දිනවල තමන්ගේ වයසට අදාළව පහන් දල්වල බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි කරඳ කියන වෘක්ෂය තමයි රුවන් මහත්මයා සිකුරුට වැදගත් වෙන්නේ. කරඳ වෘක්ෂයකට තමන්ට පුළුවන් වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි පූජනීය පක්ෂේ ඉන්න කාන්තා පාර්ශවයන්ට රෙදිපිලි ආදිය දන් දෙන්න පුළුවන් නම් සිවුරක් වගේ දෙයක් දෙන්න පුළුවන් නම් ඔය සිකුරුගේ අපලත් මගහරවගෙන සාර්ථක ජීවිතයක් පත්තර ගන්න පුළුවන් රුවන්. හරි, අපි සෙනසුරු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට තමයි අවස්ථාව තියෙන්නේ. සෙනසුරුගෙන් තමයි වෛරය, ද්වේෂය, පටිගිය කියන එක ඇති කරන්නේ. එහෙනම් මේ සෙනසුරු යම් කිසි කෙනෙක්ගේ කේන්ද්‍රයක බලවත් නම් එවැනි පුද්ගලයාට හොඳ මොරාල් එකක් තියෙනවා. යමක් කාගෙන කිරීමේ හැකියාව, ධෛර්යය ඇති කරනවා. බොහොම ධෛර්ය සම්පන්නව කටයුතු කිරීමේ ශක්තිය ඇති කරනවා.
ඒවගේම සෙනසුර උත්පත්තිය යම්කිසි කෙනෙක්ගේ දුර්වලයි නම් එවැනි පුද්ගලයන්ට යමක් එක දිගට කරන්න බෑ. අපි කෙනෙක් කන්ටිනියුස්ලි කරගෙන යන්න බෑ. අතරමඟදී ඒක අතහැරලා දානවා. මේ නිසා හොඳ ධෛර්ය සම්පන්නව තමාගේ අරමුණු සහ ඉලක්කයන් ජයගන්න අවශ්‍ය කරන ආත්ම ධෛර්ය සහ ආත්ම විශ්වාසය දෙන ග්‍රහයක් තමයි සෙනසුරු. ඒ වගේම සෙනසුරුට අයිති රසය තමයි මේ තිත්ත රසය. දැන් මම කියනවා මේ තමුසේ මට තිත්තයි. තිත්ත රසයෙන් කරන විබන්ධනය. ආබන්ධනයක් නෑ විබන්ධනය. දැන් පැන් රසයෙන් කරන්නේ ආබන්ධනය කරනවා. තිත්ත රසයෙන් කරන්නේ විබන්ධනය කරනවා. ඒ නිසා සෙනසුරු යම්කිසි කෙනෙක්ගේ කේන්ද්‍රක දුර්වල වුණොත් විශේෂයෙන් එයාගේ ශරීරයේ ස්නායු පද්ධතියට හැමතෙම බලපානවා කෙලින්ම. ඒ සම නියෝජනය කරන ගහයක් ස්නායු පද්ධතිය නියෝජනය කරන ගහයක් යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයකට ධෛර්යයක් ඇති වෙන්න හොඳ ස්නායු පද්ධතියක් තියෙන්න ඕන. හොඳ හිතක් ඇති වෙන්නට ඕන. ශක්තිමත් සිතිවිලි තියෙන්න ඕන. යම්කිසි කෙනෙක් ක්‍රීඩාවක යම්කිසි ශේෂ්ත්‍රයක ඉහළ තත්ත්වයක් කරා යන්න නම් ඔහුගේ සෙනසුරු බලවත් විය යුතුමයි. සෙනසුරු බලවත් නැත්නම් මොකක්ද අපිට කරන්න පුළුවන් නිශාන්ත මහත්මයා? ඔව් දැන් අපි මම ඉස්සලා චිවරුවන් සෙනසුරු ගතිය තමයි දිව්‍ය ලෝකය අතුරයි අපාය අතුරයි දෙකම තියෙන්නේ. ඉතින් අපි හිරුවට අයින් උදිවට දිව්‍ය ලෝකය අතුර හැමදාම තියාගන්න විදියට වැඩ කටයුතු ටිකක් කියමු. විශේෂයෙන් සෙනසුරුගේ ඒ රාෂ්ටක මහදශා අතුරු දශා වගේ දේවල් වලින් තමයි අහිතකරතා ගෙන දෙන්නේ. එතෙන්දී පුළුවන් තමන්ගේ වයසට අදාළව කහමල් මාලාවක් අමුණුල එහි මුලටයි අගටයි නිර්මල් හත ගාන එකතු කරලා හොඳ මල් මාලාවක් හදලා බෝධි නැගිනිර පැත්තේ අත්ත කෙල්ලලා සෙනසුරාද දවසක බෝධි පූජාවක් කරන්න පුළුවන්. ඒ වගේම සෙනසුරාද දවසක උදෑසන 6:50ට ප්‍රථම තමන්ගේ පදිංචි නිවසේ බස්නාහිර දිශාවේ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සීල ව්‍යාපාරවාදී දේවල් වලට උදෑසනට කොලකැඳ ස්වල්පයක් හදලා උපාසික උපාසිකාවන්ට දෙන්න පුළුවන්. ඒ වගේම ධර්මදේශනා වලට පිරිකර පූජා කරන්න පුළුවන්. නුග වෘක්ෂය තමයි සෙනසුරුගේ අධිගෘහිතව දරන්නේ. නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි කළුතල අංජනකැට වීපොරි සතකුප්ප බැවිල සුවඳ කොට්ටන් දේවදාර කලාඳුරු වල සම්පිච්ච මල් තමයි සෙනසුරුගේ යම් අහිතකර තත්ත්වයක් තියෙනවා නම් අපිට මේ දිනදා ඕන තැනකින් බෙහෙත් ඖෂධසලකින් අරගෙන මෙන්න මේ බෙහෙත් ඖෂධ ස්නානය කරන්න පුළුවන් නම් සෙනසුරුගේ අපල දුරු කරගෙන මං කියේ දිව්‍ය ලෝකයේ අතුර හැමදාම මතේ තියන් ඉන්න පුළුවන් රුවන් එතකොට. හරි. දැන් ඊට පස්සේ අපිට තව දෙකක් තිබෙනවා ඡායාග්‍රහයින් මේ ගහින් දෙදෙන හඳුනා ගන්නවා රාහු සහ කේතු ලෙසට. මේ දෙක පිළිබඳව අපි සමස්ත එක විතර කතා කරමු. රාහු සහ කේතු පිළිබඳව පුංචි විග්‍රහයක් කරනකොට. දැන් කේතුගේ ස්වභාවය තමයි සැඟවීම. අපි කියනවා කේතුට භූත රූපය කියලා. රාහුට කියනවා ක්‍රියා රූපය කියලා. රාහුගෙන් යම් දෙයක් විවෘත කරනවා ක්‍රියාත්මක කරනවා කේතුගෙන් සංවාද දමනවා. එහෙනම් සමාජය තුළ වහන් වෙන්නට, සමාජයෙන් ඉවත් වී ඉන්නට, ඒ වගේම හොයාගන්න බැරි රෝග ඇති වෙන්නට. දැන් උදාහරණයක් විදිහට දැන් වෛද්‍යවරයාට රෝගී නිර්ණය කරන්න බෑ. සමහර අය මරණයට පත් වෙලත් හොයාගන්න බෑ ලෙඩේ. කියනවා මේ ලෙඩේ දොස්තර මහත්තයාට හොයාගන්න බැරි වුණා කියලා. එහෙනම් ඔබට නිශ්චිත වෛද්‍යරුන්ට නිශ්චිත නිර්ණයක් දෙන්න බැරි රෝග තත්ත්ව වලට හේතු වෙනවා කෙහෙතගේ බලය. ඒ වගේම මනස සියුම් කරන්නත් හේතු වෙනවා කෙහෙතුගේ ගුණය. මේස සෑම දෙයකම ඉතාමත් ගැඹුරු පැත්ත දැర్శණය වෙනවා කේතු බලවත් නම්. දැන් ඕනම දෙයක ඕනම විශේෂ ධාරාවක ගැඹුරු ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන මූලික ග්‍රහයක් කේතා. හැබැයි කේතු දුබලත්වයටපත් වෙනකොට මේ පුද්ගලයාගේ ගැඹුරු පැත්ත තියා සාමාන්‍ය ස්වභාවයත් අවබෝධ නොවන තත්වයකට මානසික ස්වභාවය අවුල් කරනවා. මොකද නිරෝගී කයක තමයි නිරෝගී සිරුරක් තියෙන්නේ. එහෙනම් කය නිරෝගී කරන්නට ප්‍රධාන වෙන මුල් වෙන ග්‍රහයක් තමයි කේතා. රාහුගේ ස්වභාවය තමයි ආවේගශීලී ගුණය, ඉක්මන්කාරී ගුණය, තමන්ට වෙහෙස නොදෙනීම. අපි කියන්නේ රාහු ලැබුවම ඇවිද්දවනවා කියලා. තමන් කරන ක්‍රියාව ගැන අවබෝධයක් නැතුව ඔහේ කරන්නන් වාලේ කරන ස්වභාවය රාහුගෙන් ඇති කරනවා. එහෙනම් රාහු යම් කිසි පුද්ගලයෙක්ගේ බලවත් නම් ඒ පුද්ගලයා නිවැරදි ආකාරයට ඒ අදාළ කාර්යය තුළ මෙහෙයවනවා. එහෙනම් මෙහෙයීමේ ගුණය රාහුට අයිති වෙනවා. ඒ වගේම කේතුගේ ගුණය සැඟවීමේ ගුණය අයිති වෙනවා. ඒ නිසා ක්‍රියා රූපේ රාහුට අයිති වෙනකොට බුහුත රූපේ කේතුට අයිති වෙනවා. මේ ග්‍රහින් දෙදෙනාගේ අන්‍යෝන්‍ය නිතරම පෙන්වන්නේ මුහුණට මුහුණ අංශක 180ක් අනිත් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉන්නේ. ඒ නිසා අන්ත දෙකක ඉන්න ග්‍රහින් දෙදෙනෙක් වශයෙන් තමයි මේ රාහු කේතු කියන එක හඳුන්වන්නේ. මේ දෙදෙනාම පුද්ගලයාගේ කායයට සහ මනසට බලපානව අන්ත දෙකක ස්වරූපයකින්. හරි. අපි කරන්න පුළුවන් වත්පිළිවෙත් මොනවද? රාහු සහ කේතු යම් කිසි දේකට පීඩා කරනවා නම් මොකද්ද කරන්න පුළුවන් සරල වත්පිළිවෙත්? සාමාන්‍යයෙන් රුවන් රාහුගේ නියෝජනය වෙන්නේ ගොඩක් දුරට අඟහරුගේ ස්වභාවයන් තමයි රාහු සහ කේතුගෙන් ගොඩක් දුරට විද්‍යාමාන කරන්නේ. ඉතින් රාහුගේ අපලකාරී තත්වයන් තිරන අධ්‍යාපන ලබන වයසේ ඉන්න දරුවෙක් වුණත් රැකියාවක් කරන වයසක හිටියත් අනිවාර්යෙන් වැටකෙය වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාන්න පුළුවන් නම් උදෑසන. ඒ වගේම තමයි මානසික ආබාධිත තියෙන අයට ආහාර ස්වල්පයක් දන් දෙන්න පුළුවන් නම්. ඒ වගේම දැන් බෞද්ධයන් නම් ධර්මදේශනාවලට පිරිකර ආදිය පූජා කරන්න පුළුවන් නම්. ඡන්ද පිරිත කියලා පිරිතක් තියෙන මෙන්න මේ පිරිත තමගේ කටයුතු ආරම්භ කරන්න ප්‍රථම සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණය කිරීමට පුළුවන් නම් ඉතාමත් සුබයි. කේතුගෙන් ගත්තම මෙතුමන් කිව්ව ආකාරයට හැකිලීමේ ස්වභාවය තමයි කේතුගෙන් ඇති කරන්නේ. කෙසෙල් වෘක්ෂයකට අපේ ඕනම ගෙදරක තියෙන ඉතින් කෙසෙල් වෘක්ෂයකට උදෑසනම වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් ඒ වගේම අතපය වාරු නැති ආචකාදීන්ට ආහාර පාන දන් දෙන්න පුළුවන් නම් මෝර පිරිත තමයි කේතුගෙටත් වැදගත් වෙන්නේ. මෝර පිරිත දේශනා කරන්න සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න පුළුවන් නම් මම හිතනවා රුවන් ඔය තියෙන බාධා කරදර මගහරවගෙන තමගේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා.
හරි කාලය බොහොම ඉක්මනට ගත වෙලා ගිහින් තිබෙන අපිට ලැබිලා තියෙන කාලය අවසානයි බොහොම ස්තුතිවන්ත වෙනවා අයිබෝන් කියලා සමුදෙනවා අද දවසේ අපි කතා කරපු මේ කාරණා හරහා ඔබේ ජීවිතේ යම්කිසි දෙයක් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ සතුට මොකද හේතුව යම්කිසි විදියකට ග්‍රහපල වලින් ඔබ පීඩා විඳිනවායි ඔබ විශ්වාස කරනවා නම් ඔබ ජන්ම පත්‍රය පරීක්ෂා කරාට පස්සේ ඔබට දැනගන්නට හැකියාවක් ලැබුණා නම් කරන්න පුළුවන් සරලවත් පිළිවෙත් මොනවද කියන එක අප ප්‍රසිද්ධියේ මේ කතා කරේ මොකද හේතුව අර කියනා වගේ අපට ඔබේ ජන්ම පත්‍රයේ පුද්ගලිකව පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන් කාරණා සහ සමස්තයක් විදියට සියලු දෙනාට බලපාන කාරණා අතර ලොකු වෙනසක් තිබෙනවා අද දවසේ අපි බලාපොරොත්තු වුණේ මේ සියලු දෙනාටම සරලව පොදුවේ කරන්න පුළුවන් වත් පිළිවෙත් මොනවද කියන එක සහ අවබෝධයක් දෙන්න අවශ්‍ය වුණේ ග්‍රහාපල කියන්නේ මොනවද සහ පොදුවේ ගත්තාම වැඩිපුර බලපාන ග්‍රහයන් අපලයන් මොනවද කියන කාරණාව. ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මන්ත්‍රීට යනවා. අප ඉදිරි සතියෙදිත් ඉසිව රසපුව සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් බ්‍රහස්පතින්දා දවසේදී මේ වැඩසටහනට සමු දෙනවා. නැදි සිටින්න. වෙන්දෙන උදෑසන සමගින්. බොහොම ස්තුතියි දෙදාටම. අයිබුවන් කියලා සමු දෙනවා. බ්‍රහස්පෙන්ද විඳනි උදෑසනේ මේ විශේෂාංගයත් ඔබට බොහොම සමීපයි. බදාන අපේ රටේ තිබෙන්නාව විවිධ ආයතන පිළිබඳව හි කාර්යභාරයන් පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. ඒ මාධ්‍ය වගකීම සහ ජනතාව දැනුවත් කරන තමයි අපි බොහොමත් සැදී පැහැදී ඉන්නේ. ඒ නිසා විශේෂයෙන්ම උදෑසන වැඩසටහන් බලන්නේ අපේ ආදරණීය මව්වරුන් කාන්තාවන් නිසා අද කතා බහත් ඔබට ගොඩක් වැදගත් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. දරුවන් ගැන වැඩිපුරම හිතන්නේ ගෙදර ඉන්න අම්මා. මොකද තාත්තා තමයි ජීවන බර කරට අරගෙන වැඩ කරන්නේ. ඒ නිසා දරුවෝ ගැන සොයා බලන්න දරුවන්ගේ අනාගතය පිළිබඳව තීරණ ගන්න සිද්ධ වෙන්නේ අම්මට. ඒ නිසා ගොඩක් වෙලාවට පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දරුවෝ මොනවද කරන්නේ, නැත්නම් පාසල් යන්න බෑ කියන අය පාසල් ගමන මග නතර වුණොත් එහෙම හදිසියෙන්වත් මොකද කරන්න අපිට තියෙන්නේ කියන තීරණවලට අපිට ඉක්මනට එන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට අපේ රටේ තිබෙනා විවිධ ආයතන අපිට උදව් වෙනවා. මේ දරුවාගේ ගමන් මග ඉස්සරහට ගෙනියන්න. ඒත් සමහරක් වෙලාවට මට හිතෙනවා අපි මේ පිළිබඳව හරියට දැනුවත් නැහැ කියලා. අපි ඒ නිසා ලොකු මුදල් ගෙවාගෙන පාඨමාලා පිටිපස්සේ ගිහිල්ලා දරුවටත් හති වැටෙනවා, අපිත් හති වැටෙනවා, මේවා ගෙවා ගන්න බැරුනහම අසරණ වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දෙනවා. එහෙමනම් අපි හඳුනා ගන්න ඕනේ අපිට බොහොම සහනදායීව අපිට මේ රටේ යම් කිසි ආයතන තියෙනවද මේ දරුවව යොමු කරන්න. ආරක්ෂාව, වගකීම් සහ අපේ අතේ තියෙන මුදලට යමක් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් පිළිබඳව සොයාගෙන යද්දී ඔබ දන්නවා විශේෂයෙන්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය කියන්නේ මෙන්න මෙවැනි කාර්යභාරයන් ගණනාවක් සිද්ධ කරන අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශ යටතේත් තවත් ආයතන ගණනාවක් තියෙනවා. ඔබට මතක නම් අපි පහුගිය සතියකදී නයිට ආයතනය පිළිබඳව කතා කරා. නයිට ආයතනය කියන්නේ එක් ආයතනයක් පමණයි මේ අමාත්‍යාංශ යටතේ තියෙන. නමුත් මේ දරුවන්ගේ පාඨමාලා හසුරුවමින් ඔවුන්ට රැකියා අංශය විවෘත කරන ස්ථානයක් තමයි නයිට ආයතනය. මෙන්න මෙවැනි ආයතනයක් පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යභාරය කුමක්ද? එහෙමනම් ඔබේ දරුවාට මේ හරහා තෝතැන්නක් හදන්නේ කොහොමද කියන කාරණාව කතා බහ කරන්න සූදානම් වන වෙලාවේ ඔබ දන්නව හැමදාමත් අපි සජීවී ලෙස සම්බන්ධ වෙන නිසා එම ස්ථානට ගිහිල්ලා එම ස්ථානයේ සිද්ධ වෙන්නේ කුමක්ද කියන කාරණාවත් අපි සජීවීව ගෙනෙනවා. ඔබට කියන්නට සූදානම් වෙන්නේ තානියත් මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නවා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ එක් මධ්‍යස්ථානයක් වන නාරහම්පිට මධ්‍යස්ථානයේ සිට සජීවී ආකාරයෙන් සම්බන්ධ වෙලා එහි සිද්ධ වෙන්නා වූ කාර්ය ගැන කතා කරන්න. ඊට මත්තෙන් මම ඔබට හඳුන්වා දෙන්නම් අපි මැදිරියට ආරාධනා කරා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නාරහම්පිට ශාඛාව නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකා ශාන්ති එදිරිසිංහ මහත්මියට ආයුබෝවන් සුභාසනක් උතුමිට, ඒ වගේම සහකාර අධ්‍යක්ෂ සුමිත් කෝරාල මහත්මයාට ආයුබෝවන් සුභාසනක්. මමුට කිව්වා තානියා ඉන්නවා මැදිරියෙන් පිටත අපේ කැමරා කණ්ඩායමත් එක කියලා. එමනම් අපි නාරහම්පිට මේ ජාතික ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ එක් මධ්‍යස්ථානයක් තිබෙන නාරහම්පිට මේ මධ්‍යස්ථානයේ මේ මොහොතේ උදෑසන සිද්ධ වෙන්නා වූ කාර්යභාරය ගැන සොයා බලලා අපේ කතාව පටන් ගමු. අයිබෝන්, අපි බ්‍රහස්පතින්ද දවසේ විඳින උදෑසන තුළදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයේ කාර්යභාරයන් පිළිබඳව කතා බහ කරනවා. එනවා අද දවසේදී අපි ආවේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරී නාරහෙන්පිට පිහිටලා තියෙන මේ වෘත්තීය පුහුණු අධිකාරී සාමාන්‍යයෙන් වෙළඳපොළට, දේශීය වෙළඳපොළ, විදේශීය වෙළඳපොළට
ශ්‍රමිකයන් ඉදිරිපත් කිරීමේදී පුහුණු බව හරිම වැදගත්. පුහුණු ශ්‍රමිකයෙක් විදිහට රැකියාව වළඳපොළට අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ විදිහේ පුහුණු ශ්‍රමිකයෙක් බිහි කරන්න, පුහුණු ශ්‍රමිකයෙක් ඉදිරිපත් කරන්න මේ වෘත්තීය පුහුණු අධිකාරිය මොන වගේ සේවාවක්ද වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි මැදිරිය තුල කතා බහ කරන අතරතුරදී මෙතෙන්ට ආවේ දේවල් ප්‍රායෝගිකව කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් එහෙමනම් අපි නැවත ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා රැඳී සිටින කියලා ආරාධනා කරනවා හිරු ටීවී සමගින්. ස්තුතියි තානියා, අපි නැවතත් ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මම කැමතියි ඔබතුමගේ මුලින්ම අපේ කතාව පටන් ගන්න. අපි මේ බොහෝ වෙලාවට අපි ටිකක් පැටලෙනවා, මොකද මේ ආයතන ගණනාවක් තියෙන නිසා. මම හිතනවා මේ අම්මලා වැඩි දෙනෙක් කාන්තාවන් බිරිඳවරුන් ගොඩක් දෙනෙක් ඉන්න නිසා ගොඩක් වැදගත් වේවි. ශ්‍රී ලංකා වෘත්තීය පිහිනු අධිකාරිය කියන්නේ මොකක්ද කියන තැනෙන් අපි කතා පටන් ගමු. ශ්‍රී ලංකා වෘත්තීය පිහිනු අධිකාරිය කියන්නේ ඇත්තෙන්ම ගම් මට්ටමට ගිය ආයතනය. ග්‍රාමීය ජනතාවට ලේ පහසුවෙන්ම තමන්ගේ දූ දරුවන් වෘත්තීය පුහුණුව කරා යොමු කරන්න පුළුවන් ආයතනය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කළේ 1995 අගෝස්තු 16 වෙනිදා. ඒක විශේෂ පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කළේ. එදා ඉඳලා අද වෙනකොට අපි මධ්‍යස්ථාන 245ක් ලංකාව පුරා ව්‍යාප්ත කළා තියෙන. ඒ ව්‍යාප්තියත් එක්කම ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 22ක් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 7ක් දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 22ක් සහ ඒ දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානත් එක්ක සම්බන්ධ වෙච්ච තවත් පුහුණු මධ්‍යස්ථාන 198කුත් සමග සියලුම මධ්‍යස්ථාන තවත් අපේ මධ්‍යස්ථාන කීපයක් තියෙන වෙනත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා පවත්වනු ලබන ඒ මධ්‍යස්ථානත් එක්කම ඔක්කොම 245ක සංඛ්‍යාවක් ලොකු වෘක්ෂයක් බවට අදපත් වෙලා තියෙනවා. ඔව්, ඉතින් බලන්න දැන් රටේ මෙවන් ආයතන තියාගෙන අපි මොකටද මේ අනවශ්‍ය වේදන් දරාගෙන ළමයාව මේ වෙහෙස මහන්සියට ලක් කරන්නේ? අපිට මුදලුත් ඕනේ. එහෙමනම් සුමිත් මහත්මයා අපිට කියන්න දැන් මේ යටතේ මොනවද සිද්ධ වෙන්න ආව කාර්යභාරය, දැන් මොන වගේ අංශද නියෝජනය වෙන්නේ, එතකොට කොයි වගේ පාඨමාලාද කෙරෙන්නේ, කොයි වගේ අයටද මේට සහභාගී වෙන්න පුළුවන් කියන කාරණාව? ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තේමා පාඩය වෙන්නේ ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාව. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය අවසන් කරන දුවදරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඒ අයගේ ඊළඟ බලාපොරොත්තුව තමයි රැකියාව. එතකොට රැකියාවක් සොයා ගැනීම කොහොමද කරන්නේ? ඒ රැකියාවකට අවශ්‍ය සුසුකම් මොනවද? ඒ සුසුකම් ළඟා කර ගැනීමට ඔවුන් විසින් මොනවද සිද්ධ කරන්න ඕනේ? ඒ වෙනුවෙන් අවශ්‍ය වෙලා තිබෙන අවධියක තමයි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කළේ. එතකොට මං හිතන්නේ මේ ඉලක්ක කණ්ඩායම වෙලා තියෙන පැහැදිලිවම පාසල් අධ්‍යාපනය අවසන් කරන. අපි දන්නවා වසරකට ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙන මට්ටමක් තියෙනවා. අසමත් කියලා කියන්නේ අපි කියන්නේ නුසුදුසුකම් තියන අය නෙවෙයි. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒ විදිහට හැදිලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලේ යන්නේ 30,000ක පමණ ප්‍රමාණයක්. එතකොට මේ විශාල තරුණ කණ්ඩායමක් අවුරුද්දකට සමාජයට එකතු වෙනවා. එතකොට මෙන්න මේ පාසල් අධ්‍යාපනය අවසන් කරන දුවදරුවන් තමයි අපි විශේෂයෙන් ඉලක්කගත කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා සඳහා යොමු කරගන්න. එතකොට මොනවද තියෙන පාඨමාලා? එතකොට පාඨමාලා ගත්තහම අපි විශේෂයෙන්ම වර්ග කළ තියෙන ශාස්ත්‍රයන් 18ක්. එතකොට ශාස්ත්‍රයක් කියලා කියන්නේ උදාහරණයකට මම කිව්වොත් හෝටල් හා සංචාරක ශාස්ත්‍රය. එතකොට මේ ශාස්ත්‍රයේ යටතේ පාඨමාලා තියෙනවා 15ක් පමණ. සූපවේදී වෙන්න පුළුවන්, රූම් ඇටෙන්ඩන්ට් වෙන්න පුළුවන්, චෙෆ් වෙන්න පුළුවන්, රූම් බෝයි වෙන්න පුළුවන්. මේ කියන පාඨමාලා ගොඩාක් මෙන්න මේ ශාස්ත්‍රය යටතේ ක්‍රියාත්මක වෙනවා. එවැනි ශාස්ත්‍ර 18ක් තියෙනවා. මෝටර රථ කාර්මික ශාස්ත්‍රය, විදුලි හා ඉංජිනේරු තාක්ෂණය, ඊට පස්සේ රූපලාවන් ශාස්ත්‍රය, ඊට පස්සේ පරිගණකංශය, ඉදිකිරීම් ශාස්ත්‍රය, මෝටර තාක්ෂණය, මේ සියලු ශාස්ත්‍රයන් එකතු වෙලා පාඨමාලා දැනට 85ක් පාඨමාලා 85ක් අපේ ආයතනය විසින් ක්‍රියාත්මක කරනවා ලංකාව පුරාම. එතකොට මේ පාඨමාලාවන් අපි සූදානම් කරන්නේ කොහොමද? මේ පාඨමාලාවන් අපිට වමනා විදිහටද අපි මේක සූදානම් කරන්නේ? ඒක වැදගත් වෙනවා මේ අහගෙන ඉන්න දෙමව්පියන්ට, ළමයින්ට. මොකද අපි පාඨමාලාවකට යොමු වෙනකොට අපි තීන්දුවක් ගන්න ඕන. අපි තෝරගන්න පාඨමාලාව මේ රටේ කොයිතරම් වැදගත් පාඨමාලාවක්ද? දෙවෙනි කාරණාව මම මේ ඉගෙන ගන්න පුහුණු වීම, පුහුණු වීමෙන් පස්සේ රැකියාවට කොයිතරම් පහසුකමක් සලසනවද?
එතකොට අපි ආයතනයක් විදිහට රාජ්‍ය ආයතනයක් විදිහට මේ කාරණා බොහොම වගකීමෙන් ඉෂ්ට කරන්න ඕනේ. ඒ කාරණාවේදී අපිට මැදිහත් වෙනවා විශේෂයෙන්ම ලංකාවේ වැදගත්ම වෘත්තීය පුහුණු පුහුණු ක්ෂේත්‍රයට මේ අවශ්‍ය සම්පාදනයන් කරලා දෙන්නේ තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව. එතකොට මේ කමිෂන් සභාවෙන් තමයි තීරණය කරන්නේ ඒ ඒ පාඨමාලාවේ අන්තර්ගතයන් මොනවද, මේ පාඨමාලාවේ තියෙන විෂය නිර්දේශය මොකද්ද, මේක කරන්න ඕන ක්‍රියාකාරකම් මොනවද, ඒ උගන්වන උපදේශකවරයා තුළ තියෙන සුසුකම් මොනවද, ඒ පුහුණු මධ්‍යස්ථානේ කොයි විදිහට නිර්මාණය වෙලා තියෙන්න ඕනද, මේ පුහුණුව අඛණ්ඩව කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. ඒ කමිෂන් සභාවෙන් ඒවා තීරණය කරාට පස්සේ තමයි අපි ආයතනයක් හැටියට ඒ පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔව්. අපිට ඒ කොටස පැහැදිලි. දැන් අපි ඊට පස්සේ කතා බහ කරමු කොහොමද මේ පාඨමාලාවලට අපි යොදුම් කරන්න ඕනේ සහ මේ කාරණා සම්බන්ධයෙන්. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කාර්යභාරය සම්බන්ධව විරාමයක් අරන් ඉක්මනට මෙන්න. ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් ලබා දෙන ජාතික වෘත්තීය පුහුණු අධිකාරී කාර්යභාරය ගැන කතා බහ කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි දෙමාපියන් දැනුවත් කරන්න කැමතියි. දැන් අපේ රටේ මෙවන් ජාතික ආයතන තියෙනවා. ඒ නිසා අපි මේ වලින් ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ නිසා ඔබ දැනුවත් කරන්නේ අපි හිරු ටීවී ඔස්සේ තමන්ගේ දරුවා මේ ආයතන වලට යොමු කරලා නිසි පාඨමාලාවට යොමු කරලා හොඳ රැකියාවක් ලබා දෙන්නට අඩිතාලම හදලා දෙන්නට කියලා. මාබර උදෑසනින් මතක් කරා තානියා රැඳිලා ඉන්නවා කියලා අපත් සමගින් ආරහෙන් පිට මැදස්ථානයේ සිට. එමුනම් අපි තානියත් එක්ක නැවතත් සම්බන්ධෙමු. එහි මොනවද වෙන්නේ කියලා බලන්න. ආයිබන් අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට. දැන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකට හුරු වෙලා ඉන්න අපිට සමහරවිට අපි අපොස සාමාන්‍ය පෙළ අපොස සස්පෙළ විභාගයෙන් පස්සේ හැම දිනාටම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න සමහරවිට බැරි වෙන අවස්ථා තියෙනවා. එහෙම බැරි වුණා කියලා ඔබ අසමතෙක් නෙමෙයි. ඔබ තුල තියෙන දක්ෂතාවයන්, ඔබ තුල තියෙන හැකියාවන් උපමට්ටම් කරගන්න, ඔබ තුල තියෙන නිපුණතාවන් වැඩි දියුණු කරගෙන ශ්‍රම වෙළඳපොළට හොඳ ශ්‍රමිකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න ඔබට හොඳ මේ අවස්ථාවක් උදා කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක එකතු වුණොත් අත්වල බඳගත්තොත්. ඉතින් අපි අද දවසේදී මේ වෘත්තීය පුහුණු අධිකාරී කාර්යභාරයන් පිළිබඳව කතා බහ කරන අතරතුරදී මේ ස්ථානයට ඇවිත් ඉන්න අතරවාරේ අපි විහිදුව මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමියත් එක්ක කතා කරන අය චූලංගනි පෙරේරා මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. උටානියා ආයුබෝවන්. අපිට මේ කියන්නකො චූලංගනි මහත්මිය, දැන් කොහොමද මේ වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක කෙනෙක් එකතු වෙන්න කැමැත්තක් තියෙනවද, මොනවද තියෙන්නට ඕනි සුදුසුකම්, අවම සුදුසුකම් විදිහට මොනවද ඉදිරිපත් වෙන්නේ? උටානියා මෙහිමයි, දැන් අවම සුදුසුකම් කිව්වහම අපි දන්නවා පාසල් ජීවිතයේදී ළමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකේදීම ඉස්සරහට යන්න බැරි වෙනවා. ඊට අමතරව 8 වසර 9 වසර ඒ වගේ අවස්ථාවලදීත් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ යම් යම් ගැටලු නිසා කඩා කප්පලනවා. එතකොට අපේ ඉතා විශාල පරාසයක අපි පාඨමාලා සපයලා තිනවා 9 වසර ඉඳලා ඉහළට ඕනම කෙනෙකුට තමන්ට සුදුසු විදියට තමන්ගේ හැකියාව මත පාඨමාලා තෝරගන්න පුළුවන්. හොඳයි, දැන් අපි අද දවසේ මේ ඇවිල්ලා ඉන්න මේ පන්ති කාමරය ගැන සහ කතා කළොත් ඒ පන්ති කාමරය තුළ මොන වගේ කාර්යයක්ද වෙන්නේ කියන කාරණාව කතා බහ කළා. මෙතන ඇත්තටම කම්පියුටර් පරිගණක ශාස්ත්‍රයේ හાર્ඩ්වෙයර් ගැන මේ පාඨමාලා තමයි මෙතන යන්නේ. අපි සාමාන්‍යයෙන් මාස 6ක පාඨමාලාවක් කරනවා. එහිදී මේ සිසුන් අපි අරගෙන තියෙනවා, ඔලෙව සමත් වගේ සිසුන් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ට මාස 6ක පාඨමාලාවක් අප ආයතනය කරලා ඊට පස්සේ පිටත අපි කියන ඔන් ද ජොබ් ට්‍රේනින් කියලා ඒගොල්ලන්ට තව ශාස්ත්‍රීය පුහුණුව, ඉන්ඩස්ට්‍රි ශාස්ත්‍රීය පුහුණුව ගන්න පුළුවන් මාස 6කට. ඒ අරගෙන ඒගොල්ලන්ගේ හැකියාව උපමට්ටම් කරගෙන ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේම හෝ රැකියාව, ඒ කියන්නේ මේවා රිපෙයාර් කරන්න, ඒ වගේ පාඨමාලා වලට සම්බන්ධ වෙන්න. ඇත්තටම ශිෂ්‍යයින් 15 දෙනෙක් කිව්වට ඊට වැඩියෙන් අපිට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ තමන්ගේ හැකියාවට අනුව ඒගොල්ලන්ට තෝරගෙන මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. හොඳයි, අපි මේ එහෙමනම් මේ තවදුරටත් කතා බහ කරන්න ඕන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යභාරයන් පිළිබඳව අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි මේ අවසාන වශයෙන් පොඩ්ඩක් කතා බහ කළොත් මොන වගේ පාඨමාලාවන්ද මේ තුල අපිට හදාරන්න හැකියාව තියෙන්නේ කියලා? ඇත්තටම පාඨමාලා ශ්‍රේෂ්ඨ 18ක් තුල පාඨමාලා 86ක්
ප්‍රෝග්‍රෑම්ස් අපේ තිනවා 1100 ගානක්. ඉතින් එතකොට ගන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන්, ඒ කියන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය තියෙනවා, ඊට පස්සේ හෝටල් ශේෂ්ත්‍රය තියෙනවා, රූපලාවන්‍ය ශේෂ්ත්‍රය තියෙනවා, ඊට අමතරව වෙල්ඩින් කියන්නේ දැන් තියෙන වෙන වෙන ක්වොන්ටිටි සර්වේ වගේ, ඊට අමතරව ඩ්‍රාෆ්ට්මන්, බියුටි කල්චර්, මේ වගේ විශාල පරාසයක ඕනෑම කෙනෙකුට ඕනෑම හැකියාවක් උපමට්ටම් කරගෙන තමන්ගේ අනාගතය තමන්ට ඕන විදියට සකසා ගන්න පුළුවන් විදිහේ මගපෙත් අපි පාදා දෙනවා සිසුන්. හොඳයි, එහෙමනම් හොඳ අවස්ථාවක් මං හිතන්නේ. ඔබ අධක්ෂයක් නෙමෙයි, ඔබට ඔබ තුල තියෙන හැකියාවන් දියුණු කරගන්න උපමට්ටම් කරගෙන ඔබට ශ්‍රමිකයෙක් විදිහට වෘත්තිය නිපුණත්වයක් ළඟා කරගෙන හොඳ රැකියාවක් ලබා ගන්නට හොඳ අවස්ථාවක් උදා කරගන්න පුළුවන් හොඳ ස්ථානයක විදිහට අපිට වෘත්ති පුහුණු අධිකාරිය හඳුනා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබතුමිට බොහොම ස්තුතියි අද දවස අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් මේ අපි මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා තවදුරටත් වැඩි විස්තර කතා බහ කරන්න. සුරංගි, ඔබට අවස්ථාව. ස්තුතියි තානියා. අපි දැක්ක මේ නාරායම්පිට මධ්‍යස්ථානයේ කොයි විදිහටද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා අපි දැක්ක මේ පරිගණක ශ්‍රේෂ්ත්‍රයේ සිටින ළමයි පිරිසක්. දැන් මෙතනදී මා කැමති ඔබතුමිය තමයි මේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා. දැන් සමහර කාලවලට මේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම බොහොම පල්ලෙහා මට්ටමේ තියෙන දරුවෝ ඉන්නවා. දැන් පරිගණක වගේ විෂයක් හැදෑරීමේදී මේ ඉංග්‍රීසි භාෂාව හරි හරි නොදැන සිටීම ගැටලුවක් වෙනවාද, සහ ඒට උදව්වක් ඔබ වෙනවාද ආයතනයේ? ඔය ඇත්තටම බඳවා ගැනීමේදී අපි සියල්ල සලකා බැලුවත් සමහරක් වෙලාවට ඒ බඳවා ගැනීමේදී ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය වශයෙන් තියෙන ළමයි ආයතනෙට බැඳිනවා. ඉතින් එහෙම බැඳුනට පස්සේ අපේ ආයතනයේ මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පාඨමාලා කාලය තුළ ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. ඒ මගින් මං හිතන්නේ අපේ මේ ඉන්න ආධුනිකයන්ට ඉංග්‍රීසි පිළිබඳ දැනුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ පාඨමාලා හදාීමේ කටයුත්තට. ඒ උදව්වත් ඔබ ආයතනයෙන් සිද්ධ වෙනවා. දැන් සුමිත්, ඔබගෙන් මම දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් අපි දන්නවා දැන් මෙවැනි පාඨමාලා තිබෙනවා, මේ වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ආයතන ගණනාවක් තිබෙනවා. දැන් මේ පාඨමාලා වලට දරුවන් යොමු වෙන්න නම් ඔවුන් මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. මම හිතන්නේ පාසල් අධ්‍යාපනයේදී මේ පිළිබඳ දැනුම ඔවුන්ට අවශ්‍යයි. ඔවුන් විතරක් නෙමෙයි ඔවුන්ගේ දෙමාපියොත් දැනුවත් වෙන්න ඕනේ. ආ, මෙහෙම තැනක් තියෙනවා, දරුවව යවන්න පුළුවන්, මෙන්න මේක නියෝජනය කරන්නේ රට ඇතුළෙන්, මෙන්න මේ වගේ. දැන් කොහොමද මේ පණිවිඩය ඔවුන්ට ලබා දෙන්න, මොනවද කරන වැඩසටහන්? ඇත්තටම සුරංගි, දැන් අපි මේ දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනම අංශයක් මේ වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙනවා. ඒක වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා ප්‍රවර්ධන කියන අංශය තමයි අපි ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට අපේ ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා දිස්ත්‍රික් මධ්‍යස්ථාන. එතකොට ඒ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලට අපි අනුයුක්ත කරලා ඉන්නවා වැඩසටහන් නිලධාරීවරු, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරීවරු, ව්‍යාපෘති සහකාර නිලධාරි නෝනා මහත්තුරු. එතකොට මේගොල්ලන්ගේ ප්‍රධාන රාජකාරිය වෙලා තියෙන්නේ ඒ බල ප්‍රදේශය තුළ, ඒ දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ඒ ප්‍රදේශවල ඉන්න පාසල් සිසුන් දැනුවත් කරනවා, දෙමව්පියන් දැනුවත් කරනවා, රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනවා, පූජ්‍යපක්ෂ දැනුවත් කරනවා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැනුවත් කරනවා, ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරනවා. ඒ සියලු වැඩසටහන් අපි අවුරුද්ද මුලදී සැලසුම් කළා, ව්‍යාපෘතියක් හැටියට එයට බාර දෙනවා මේ වසර තුලදී මේ මේ මාසවලදී මේ මේ කියන ඉලක්ක කණ්ඩායම් දැනුවත් කරන්න කියලා. එතකොට පාසලට ගිහිල්ලා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් දැනුවත් කරනවා. ඒ වගේම දෙමව්පියන්ට තමයි අපි මේක වැඩියෙන්ම කතා කරන්නේ. එතකොට අපි දන්නවා දෙමව්පියන් රැස් වෙන ස්ථාන අපේ නිලධාරීන් දන්නවා. විශේෂයෙන්ම නගර බදව නැති වුණාට අනුරාධපුරයේ පොළොන්නරුව වගේ පැතිවලට යනකොට ගොඩක් වෙලාවට මේ සමෘද්ධි සමිති, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන ගොඩක් වෙලාවට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. එතනට දෙමව්පියෝ රැස් වෙනවා. අපේ නිලධාරීන් ඒ ස්ථානයට ගිහිල්ලා විශේෂයෙන්ම මේ උපදේශන සේවාවන් සහ දැනුවත් කිරීම ඒ අය දෙමව්පියෝ වෙනුවෙන් සිද්ධ කරනවා. වගේම තමයි රාජ්‍ය නිලධාරීන් ලොකු සේවාවක් අපිට ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ඒ කියන්නේ නිපුණතා සංවර්ධන නිලධාරීන්, අපේ අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන් කොටස, මේ අය විසින් මේ ප්‍රදේශවල තමන්ගේ බල ප්‍රදේශය තුළ ඉන්න පාසල් හැරගීපු දරුවන් කවුද කියලා අපිට අඳුන්වලා දෙනවා. ඒ අය රැස් කරලා දෙනවා ප්‍රාදේශීය ලේකම්වරු හරහා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා අපිට දරුවන් රැස් කරලා දෙනවා. ඒ ස්ථානවලට අපේ දරුවන්ට අපේ මේ නිලධාරීන් ගිහිලා කතා කරනවා. එතකොට ඒ දරුවට ඊළඟට පෙනව ප්‍රශ්නයක්, මෙහෙම දැනුවත් කරාට මම කුමන පාඨමාලාවක්ද තෝරගන්නේ? එතකොට අපි එතනදී දෙනවා ළමයට කාරණාවන් කිහිපයක්. එකක් තමයි තමන්ගේ රුචිකත්වය. තමන් කැමති මොන ශේෂ්ත්‍රයකටද? එතකොට ඒ ශේෂ්ත්‍රයට තමන් කැමති නම් අපි ඒ ළරුවත් එක්ක කතා කරලා බලමු, ඇයි ඔයා මේ ශේෂ්ත්‍රයට කැමති?
සමහර වෙලාවට ඒ ශේෂ්ත්‍රයට දරුවා කැමති වෙන්නේ රැල්ලට. අවබෝධයක් නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවල පරිගණකාංශයම ඉල්ලනවා. සමහර වෙලාවට පරිගණකාංශය තුලින් බලාපොරොත්තු වෙන රැකියාව මොකද්ද කියලා අපි අහුවාම දරුවා තුල අරමුණක් නැහැ. අන්න එතනදී අපේ මේ ඉන්න වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් ඒ දරුවට උදව් කරනවා. අපේ තියෙන වෘත්තීය ලැබියා පරීක්ෂණය කියලා පරීක්ෂණයක්. පොඩි පේපර් එකක්. ඒ ටෙස්ට් එක විනාඩි 10ක් තුලදී මේ දරුවට කරලා එයාටම ඩෙන්ටිෆයි කරගෙන අඳුනා ගන්න පුළුවන් තමන් කැමති ශේෂ්ත්‍රය මොකද්ද කියන එක. අන්න ඒ ශේෂ්ත්‍රය ඔස්සේ ඊළඟට අපි දරුවට උපදෙස් දෙනවා. පුතා මේ ශේෂ්ත්‍රයෙන් ගියොත් ඔයාට මේ ශේෂ්ත්‍රයන් ඔස්සේ ඉස්සරහට යන්න පුළුවන්. රැකියාව මේ විදිහට ලැබෙනවා. තමන්ගේ වෘත්තිය ඉස්සරහට ගෙනියනවා නම් මේ විදිහට යන්න පුළුවන් කියන මඟ පෙන්වීම කරනවා ඒ ප්‍රාදේශීය මට්ටමේ. ඔව් අපි විශ්වාස කරනවා දැන් ඔබ කියන දේ අපිට ඉතාමත් පැහැදිලි මේ කියන පියවරවල ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ අපි හැමදාම මොකද අපි වැඩසටහන බොහෝ දිනක් ප්‍රශංසා කරනවා අපි දන්නේ නැති ආයතන ගැන බොහෝ දේවල් කතා කරනවා අපි දරුවා අපි මෙහෙම යොමු කරගත්ත අපිට ස්තුතිවන්ත රතිනෝ ඔබ ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කතා බහ කරන දේ තුලින් ඔබ ප්‍රයෝජනයක් ගනි ඔබ හිතට අදහසක් ගනි මගේ දරුවෝ මම මෙහෙම යොමු කරනවා මේ ආයතන ගැන හොයලා බලනවා ඒ නිසා මම ඔබට අංකයක් ලබා දෙන්න බිඳුව එකයි එකයි හතයි දෙසිය හැත්තෑවයි දෙසිය හැත්තෑව බිඳුව එකයි එකයි හතයි දෙසිය හැත්තෑවයි දෙසිය හැත්තෑව කියන හොට්ලයින් අංකය හරහා ඔබට පුළුවන් මේ විස්තර තව ටිකක් වැඩිපුර දැනගන්න ඊට පස්සේ දරුවාව කුමන පාඨමාලාවටද තෝරාගන්නේ කියන කාරණාව ගැන අවබෝධයක් ගන්න. එහෙමනම් තවත් පුංචි විරාමයක් අරන් අපි ඉක්මනට මෙනවා. අයිබෝන් අපි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට තමයි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. නාරාහෙන් පිට පිළිලා තියෙන දැන් අපි කතා බහ කළා සාමාන්‍යයෙන් වෘත්තීය පුහුණු අධිකාරියන් මොන වගේ සේවාවක්ද සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද වෙන්නේ ඔබට ශ්‍රමිකයෙක් විදිහට පුහුණු ශ්‍රමිකයෙක් විදිහට රැකියාවලඳ පොළ තුල ඇතුළත් වෙලා ඒ තුල හොඳ රැකියාවක් ළඟා කරගන්නට මේ තුලින් කොහොමද නිපුණත්වයෙන් හෙබි පුද්ගලයෙක් එහෙම නැත්නම් නිපුණත්වයෙන් හෙබි ශ්‍රමිකයෙක් බිහි කරන්නේ කියන කාරණාව කතා බහ කළා. යතර වාරේ අපි තවත් අපූරු පන්ති කාමරයකට ආවා. මේ පෙරපාසල් පුහුණු ගුරුවරයන් එහෙම නැත්නම් පෙරපාසල් ගුරුවරයන් පුහුණු කිරීමේ ස්ථානයක් පන්ති කාමරයක්. ඉතින් ඒ පැමිණි ගමනේදී අපි හිතුව කතා බහ කරන්න ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු එන්.කේ. ලේසිංහ මහත්මයාත් එක්ක. අයිබෝන් ඔබතුමා. අයිබෝන් තානිය. අපි මේ චුට්ටක් කතා කරුත් එන්.කේ. ලේසිංහ මහත්මයා දැන් මේ වගේ පන්ති කාමරයක් තුල දැන් මේ පුහුණු ලබා දෙනවා. ඒ පුහුණු ලබා දෙන පුහුණුව ඔවුන් ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න කොයි වගේ අවස්ථාවක්ද ඔවුන්ට ළඟා කරලා දෙන්නේ? විශේෂයෙන්ම අපේ පාඨමාලා තියෙන මාස 6 වසර වගේ මේ හැම පාඨමාලාවකම පන්ති කාමරයේ මාස 6ක කාල සීමාවක් ගත කරන දරුවා ඊළඟට වැඩ ලෝකයට යනවා. තමන්ට අදාළ වැඩ ලෝකයේ තවත් මාස 6ක කාලයක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුයි. එතකොට ඒ සම්පූර්ණ වුණාම තමයි අපි අවසාන NVQ සහතික පත්‍රයට ඔවුන් සුදුසුකම් ලබන්නේ. එතකොට තමන් දැන් මේ පෙරපාසල් පුහුණුව නම් මේ ස්ථානයේ මාස 6ක් ඉඳලා ඊට පස්සේ පෙරපාසලක ඒ නියම ගුරුවරයෙක් යටතේ නියම වැඩ ලෝකයේ මාස 6ක් ජීවත් වෙනවා. ඊට පස්සේ තමයි සුදුසුකම් ලබන්නේ ඔවුන් රැකියාවකට හෝ ස්වයන් රැකියාවකට එහෙම නැත්නම් විදේශ රැකියාවකට යොමු වෙන්නේ. විදේශීය වෙළඳපොළටත් දේශීය වෙළඳපොළටත් අවශ්‍ය වෙන්නේ පුහුණු ශ්‍රමිකයනේ. ශ්‍රමිකයන්ට හොඳ පුහුණුවක් ලැබුණොත් අනිවාර්යෙන් වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් අපි රැකියා වෙළඳපොළ ගැන කතා කරොත් ඒ වෙළඳපොළට අපි මේ ස්ථානයෙන් පුහුණු වෙන දරුවන් ඉදිරිපත් කරන්න මොන වගේ කියන උන්ට රැකියාවන් ලබා දෙන්න මේ ස්ථානයේ මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? විශේෂයෙන්ම අපේ වෙනම අංශයක් තියෙනවා රැකියා වෘත්තීය මාර්ගෝපදේශන රැකියාගත කිරීම අංශය. අපේ දරුවන්ගේ තොරතුරුවේ අපි සතුව තියෙනවා ලංකාව පුරා තියෙන මධ්‍යස්ථානවල අපිට විශේෂයෙන්ම කම්පැනි වලින් ඒ වේකන්සීස් අපිට දැනුම් දීලා ඔවුන් අපේ දරුවන් පාඨමාලා අවසන් වෙලා වැඩිදුර පුහුණු අවසන් වෙලා සහතිකවත් ලදාගත්තට පස්සේ මතන් සතියක් ලගන්න ඉස්සෙල්ලා ඔවුන්ගේ ඉල්ලුම් වලට අනුව අපි ඔවුන් යොමු කළා ඒ මධ්‍යස්ථාන ඒ රැකියාව ගත කිරීම සිද්ධ කරනවා. ඊට අමතරව සමහරු ඉදිරිපත් වෙනවා ස්වයන් රැකියාවගේ. දැන් මේ සමාලාර මේ පෙර මහසගුණ ස්වයන් රැකියාවක් හැටියට කරනවා. එතකොට ඔවුන්ට අපි වෙනම ස්වයන් රැකියාව සම්බන්ධයෙන් දැනුම ලබා දීලා බැංකු නායකරයෙක් අවශ්‍ය නම් ඒකට යොමු කළා ඒ සඳහා ඉදිරිමත් කරනවා. එහෙම නැත්නම් විදේශීය ගත වෙන්න ඕන නම් විදේශ රැකියා විදේශ කාර්යාංශය නියුක්ති කාර්යාංශ සංග එකතු වෙලා විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරනවා.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වුණාට මම හිතන්නේ ඔබත් රැකියාවක් නැහැ කියමින් ලතවෙමින් ඉන්න එපා දුක් වෙමින් ඉන්න එපා ඔබට කැමති විදිහට ඔබ ආස කරන විදිහට ඔබට කැමති පාඨමාලාවක් තෝරගෙන ඒ හරහා ඔබට පුළුවන්කම තියෙන හොඳ රැකියාවක් ලබා කරගන්න එහෙමනම් අපි සූදානම් මෙතනින් සමු ගන්න මොකද මැදිරිය තුල මේ වෘත්ති පුහුණු අධිකාරී කාර්යභාරයන් පිළිබඳව තවදුරටත් කතා බහ කරන නිසා අපි මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා ස්තුතිවන්ත වෙනවා තානිය ඇතුළු අපේ කණ්ඩායමට හැමදාමත් සූදානම් අපිත් එක්ක බ්‍රහස්පතින්දා දවසේදී මේ දේවල් බෙදා හදාගන්න මේ විදිහට අනික අපි ඔබට මතක් කරන්නේ හැම වෙලෙම දැන් අපිට සාමාන්‍යයෙන් අර නොමිලේ දෙයක් ලැබෙනකොට අර අපිට අගයක් නැහැ ඒ නිසා ඔබ දකින වැටි අපි කොයිතරම් මුදල් වැය කරලා මේ වගේ පාඨමාලා කරන්න ඕනද ඒ නිසා හැබැයිම ඔබේ මනසේ තියාගන්න මේ ජාතියේ දේවල් අපි කොහොමද නිසියාකාරව ප්‍රයෝජනට ගන්න කියන කාරණාව අපි ඒ නිසා තමයි වගකීතු මාධ්‍ය ආයතනයක් විදිහට මේ සම්බන්ධයෙන් කතා කරන්නේ දැනුවත් කරන්නේ අපි දැනුවත් කරනදී ඔබ ප්‍රයෝජනට ගත්තා කියන විශ්වාසය තිබෙන්නේ ඔබගේ දරුවාව මෙවන් ආයතනවලට යොමු කරොත් පමණයි එහෙම නේද සුවිත් මහත්මයා මම ඒත් එක්කම දැනගන්න කැමතියි දැන් මේ ගොඩක් කලාවට දෙමාපියෝ මේ වගේ පාඨමාලට යොමු කිරීමේදී මේ එතන නම් ආරක්ෂාව කොහොමද දන්නෙත් නෑ ඉතින් ඔය වගේ දේවල් ටිකක් හිතනවා ඔය පැත්තත් අම්මලා හිතනවනේ එතකොට මේ ජාතික දැන් වෘත්ති පුහුණු අධිකාරියේදී යම්කිසි දරුවෙක් පාඨමාලාව අතරතුරේදී අසරේපයකට ලක් වුණොත් අනතුරුකට ලක් වුණොත් ජීවිත හානියක් සිදු වුණොත් කොයි වගේ වගකීමක්ද ගන්නෙ ඇත්තටම ළමයෙක් පුහුණු පාඨමාලාවකට බැඳෙනකොට ඒ දෙමව්පියන්ටත් තියෙන යම්කිසි ආකාරයක දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. මොකද අපි දන්නවා සාමාන්‍ය වෘත්තීය පුහුණුව කියලා කියන්නේ හැමතිස්සෙම යම් නිශ්චිත වූ වෘත්තියක් වෙනුවෙන් තමයි මේ දරුවා පුහුණු කරවන්නේ. එතකොට යන්ත්‍ර සමග තමයි වැඩ කරන්නේ. සමහරට උපකරණ එක්ක වැඩ කරන්නේ. විදුලි බලය එක්ක වැඩ කරන්නේ. සමහරට උස් බිල්ඩින් වල වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී යම් යම් ආකාරයකට අපහසුතාවයන් තුවාල වීම් එහෙම නැත්නම් යම් ආකාරයකට සුරංගි කිව්වා වගේ ජීවිතයට පව අනතුරක් ඇති වෙන්න පුළුවන් කියලා එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා දෙමව්පියන්ට හිතේ යම් ආකාරයක විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇත්තටම අපි ආයතනයක් විදිහට ගත්තාම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය දැන්ට අවුරුදු 4කට පමණ ඉඳලා කලින් ඉඳලා මේ පුහුණු වෙන හැම දරුවෙක් වෙනුවෙන්ම පූර්ණ රක්ෂණ ආවරණයක් වෙනුවෙන් ආයතනය දායක කළ තියෙනවා. ඒ හින්දා හැම දරුවෙක් වෙනුවෙන්ම යම් ආකාරයක පුහුණු කාලය තුලදී උදේ 8:00 හවස 4:00 කාල සතිය දවස් 5 තුල යම් ආකාරයක පුහුණු කටයුතු වලදී යම් වෙනස් වීමක් හෝ එහෙම නැත්නම් රෝග පීඩා සිද්ධ වුණොත් එතනදී අනිවාර්යයෙන්ම ඒ රක්ෂණ ආවරණය ඔස්සේ දරුවට අවශ්‍ය පහසුකම් රැකවරණය අපි ලබා දෙන්න අවශ්‍ය පූර්ණ වටපිටාව ඇති කරලා තියෙනවා. අනිත් එක එහෙම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එහෙම නොවෙනවා කියලා කියන්නේ මං හිතන්නේ අවුරුදු 20ක ඉතිහාසය තුළ එහෙම සිදුවීම් ඇත්තෙම නැති තරම්. මොකද මං හිතනවා දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. මොකද මම එහෙම අර විශ්වාසයෙන් කියන්නේ සුරංගි අපේ පුහුණු මධ්‍යස්ථානයට එනකොට ඒ පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කළ තියෙන්නේ පුහුණු සලස්මට අනුව. ඒ උපකරණ පාවිච්චි කරන සේෆ්ටි ෆස්ට් අපි ළමයට පළවෙනි සති දෙක තුල දෙන දැනුවත් කිරීම තමයි අවයනස් එකක් කරන්නේ. එකපාරට ආපු ගමන් දරුවන්ට පුහුණු උපකරණ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. දැනුවත් කරනවා. මේව පාවිච්චි කරන්නේ මෙහෙමයි, මේ උපකරණ පාවිච්චි කරන්නේ මෙහෙමයි. ඒ උපකරණ වලට යනකොට පළඳින්න ඕන උපකරණ, හෙල්මට් එක දාන්න ඕනද, ජැකට් එක දාන්න ඕනද, ග්ලව්ස් දාන්න ඕනද? ඒ සියලු දේවල් දරුවට දැනුවත් කළා තමයි ඒ පුහුණු උපදේශකවරු ඉතාම ඉහළින් ඒ දරුවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔව් අපි මේ කාල සීමාවේදී මේ පාඨමාලා පිළිබඳව අභ්‍යන්තරයේ ගැඹුරින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන කාල වේලාවෙන් මම හැම වෙලෙම උත්සාහ කරන්නේ ඔබට අවශ්‍ය මේ සරල කාරණා පිළිබඳව දැනුවත් භාවය ලබා දෙන නිසා 011 7270 270 කියන හොට්ලයින් අංකය හරහා ඔබට පුළුවන් වැඩි විස්තර මේ අභ්‍යන්තරයට ගිහිලා පාඨමාලා සිද්ධ වෙන්නේ කොහොමද ඇතුල් වෙන්නේ කොහොමද මේ දේවල් හොයලා බලලා තොරතුරු බෙදා හදා ගන්න මුදල් අය කර ගැනීමක් කරනවද කිසිම මුදල් අය කර ගැනීමක් කරනවා. මේ මුදල් අය කර ගැනීම බොහොම සාධාරණ මට්ටමින් තමයි ඉටු කරන්නේ. මොකද අපි රජයේ ආයතනයක්, වගකීම් යුතු ආයතනයක්. ඒ වගේම ග්‍රාමීය මට්ටමට ගිහම ගෙවීමේ ක්‍රම වගේ දේවල් හදලා දීලා තියෙනවා මේ පාඨමාලා. ඒ කියන්නේ අපි දැන් ගෙවන්නේ යම්සි මුදලක් තියෙනවා නම් ඒක වාරිකව මට්ටමින් ගෙවන්න සහන දායකයෙක් ක්‍රමයට අපි යොදලා තියෙනවා. මට ඒත් එක්කම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමු සමහරක් දරුවෝ ඉන්නවා නිවෙස් වල මේ මොහොතේ පවා අපි ඔබත් එක්ක ඉන්න වෙලාවේ ඔබට තමට කල්පනා වෙන්න පුළුවන් gedare යම් කිසි ආබාධයකින් පෙළෙන දරුවෙක් වෙන්න පුළුවන් යම් කිසි හරි හැටි දෙයක් කරගන්නට බැරි මට්ටමකින් දරුවෙක් එක්ක ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාලගේ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ දරුවෝගේ අනාගතය මොනවා වෙයිද? දැන් මේ දරුවෝ gedට වෙලා ඉන්න මොනවද මං කරන්නේ? මෙවන් දරුවන්ට මෙවන් ස්ථාන වලින් ප්‍රයෝජනයක් ගන්න බැරිද?
දැනට ඇත්තටම මූලික වශයෙන් අපි ආරම්භ කළ ආරම්භ කළ තියෙනවා ඩෙෆ් අයට මිහිරි ළමයින්ට සංඥා භාෂාවෙන් ගණන ක්‍රමවේදයක් මගින් NVQ level 4 පරිගණක පාඨමාලා ආරම්භ කළ තියෙනවා. එක් පාඨමාලාවක් අපේ ආයතනයේ තියෙනවා. ඒ වගේ ඉදිරියේදී මම හිතන්නේ ලංකාව පුරා ඒක ව්‍යාප්ත කරන්නට අධිකාරිය බලාපොරොත්තු වෙනවා. ඔව්. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් මම ඔබෙන් බලාපොරොත්තු වෙන පිළිතුරක් මොන වගේ ආරාධනාවක්ද මේ දෙමාපියන්ට කරන්නේ? ඇත්තටම පොදුවේ ආරාධනාවක් කරන්න වෙනවා. මොකද ආරාධනාව සමහර විට ඉස්කෝලේ යනකොට පාසල් අධ්‍යාපන ඉවර වෙනකොට විභාගයේ අසමත් වුණා කියලා දරුවෝ පසුතැවිලි වෙන්න පුළුවන්. සමහර විට මම කියන කතාවක් තමයි ජීවිතේ පැරදෙන්න පුළුවන්. හැබැයි වැරදෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ පරද්ද ගන්න හොඳ නැහැ. එහිඳ දරුවන්ට අනාගතයක් තියෙනවා. වෘත්තීය පුහුණු ශාස්ත්‍රයෙන් උපාධිය දක්වා යන්න පුළුවන් පහසුකම් අපි හදලා තියෙනවා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය අපි රත්මලානේ පිහිටවල තියෙනවා. NVQ level මට්ටම ඔස්සේ දරුවට ගැළපෙන මට්ටමින් යන්න පුළුවන් පහසුකම් හදලා තියෙනවා. ඒ නිසා දරුවට ලංකාවේ පමණක් නෙවෙයි විදේශීය රටවල බොහොම ඉල්ලුමක් තියෙනවා මේ රැකියාවන් සඳහා. ඔව්. එතකොට අපි කියන්නේ පුහුණුවක් නැතුව තැන් තැන්වල රස්සාවල් හොයමින් යන්නේ නැතුව අපි විවෘතව ආරාධනා කරනවා. අපි මේ දරුවගේ වගකීම බාර ගන්නවා. මේ දරුවට පුහුණුව විතරක් නෙවෙයි ජාත්‍යන්තර පිළිගත් සහතිකය පමණක් නෙවෙයි ඒ දරුවා අනිවාර්යයෙන්ම රැකියාවකට යොමු කරනවා. ස්වයන් රැකියාවකට යොමු කරනවා. ඒ වගකීම රජයේ ආයතනයක් විදිහට අපි අරගෙන තියෙනවා. ඒ නිසා විවෘත අපි ආරාධනා කරනවා දෙමව්පියන්ට කියනවා ආකල්ප වලින් වෙනස් වෙන්න. සමහර විට හිතනවා ඒ දිකිරීම ශාස්ත්‍රය කිව්වහම මම පුංචි උදාහරණයක් කියන බාත්รูම් සෙටින් එකක් ගත්තාම ඉස්සර බාත්รูම් නෙමෙයි දැන් තියෙන්නේ. තාක්ෂණයෙන් දියුණු වෙලා. ඒතකොට එතනට යන්න අපේ දරුවෝ සූදානම් කරන්න ඕන. ඒ හින්දා ඒකට අපි සූදානම් වෙලා තියෙනවා. ඒ තාක්ෂණය අපේ ළඟ තියෙනවා. අපි ආරාධනා කරනවා අපේ දෙමව්පියන්ට දරුවන්ට අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා. ඔව්. ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වුණාට. කාල වේලාව ඉක්මනින් ගිවිලා ගිවිලා යනවා. ඒ නිසා අපි ඔබෙන් සමුගන්නේ සූදානම් වෙන්නේ. එහෙමනම් මුණ ගැහුම් හෙට දවසේදී වින්දනීය උදෑසනින්. සුබ දවසක් අපි ගිහිල්ලා එන්න. ආයුබෝවන්.